ළමයි let's start අපි පටන් ගමු good morning everyone සුබ උදෑසනක් හැමෝටම මුලින්ම කියන්න ඕනේ unfortunately we couldn't do the last monday lesson right ගිය සඳුදා තමයි මේක schedule කරලා තිබුණේ but unfortunately අපිට කරගන්න හම්බුනේ නැහැ එදා but I gave you a cover up date right ඒක cover කරගන්න තව දවසක් දුන්නා එතකොට අද ඒ කියන්නේ sunday ඉරිදා පෝය ඩේ එකේ තමයි අපි එතකොට cover up lesson එක schedule කරේ ඉතින් දැන් එහෙනම් අපි වැඩේ start කරමු ළමයි okay first of all මුලින්ම මම කියන්නම් what is the importance of this lesson මේකේ පාඩමේ වැදගත්කම ඔයගලන්ට පොඩ්ඩක් කියලා ඉන්නම් අතරම ළමයි relative motion right සාපේක්ෂ චලිතය කියන එක we need in our day to day life even අපේ සාමාන්‍ය ජීවිතේදීත් අපිට ඕනේ yes this is applied maths lesson ළමයි applied maths වලදී අපි ඉගෙන ගන්න පාඩමක් මේක එතකොට මේක ගැන කියනවා නම් ළමයි in a levels you get a big question from this lesson මේ පාඩමෙන් ලොකු ප්‍රශ්නයක් එනවා ලොකු ප්‍රශ්නයක් කියන්නේ ළමයි essay question එකක half part එකක් right රචනා ප්‍රශ්නයක භාග කොටසක් තමයි ඔයගලන්ට මේ relative velocity සාපේක්ෂ ප්‍රවේගය කියන lesson එකෙන් හම්බ වෙන්නේ එතකොට ළමයි most of the time ගොඩක් වෙලාවට ඒක එන්නේ your first essay question පළවෙනි රචනා ප්‍රශ්නයේ විදිහට combined with ඊට කලින් ප්‍රශ්න තියෙන ළමයි ගොඩක් ලාට from VT graphs right ප්‍රවේග කාල ප්‍රස්තාර වලින් ඉතින් VT graphs කරපු ළමයි ප්‍රවේග කාල ප්‍රස්තාර මාතෘක කරපු ළමයි දන්නවා ඒකේ VD A level questions right A level ප්‍රශ්න අපි කරා and some of them asked for a seminar also තව seminar එකකුත් organize කරලා දෙන්න කියලා කිව්වා අනිවාර්යෙන් මම ඒකේ seminar එකක් කරන්න ළමයි but VT graphs is a really easy question right ප්‍රවේග කාල ප්‍රස්තාර කියන ළමයි සාමාන්‍ය ගණන් ටිකක් හදුවොත් ලේසි ප්‍රශ්නයක්. එතකොට ඒකත් එක්ක එන මේ රිලේටිව් වෙලොසිටි ඊවන් ඊසියර් ඊටත් වඩා ලේසි ළමයි. Because in this lesson මේ පාඩමේ ළමයි there are certain patterns. එක්තරා රටා වර්ග කිහිපයක් තියෙනවා ළමයි. ඒ ටික හරියට identify කරගත්තොත් you can do any of the question ඕනෑම ප්‍රශ්නයක් ඔයගලන්ට කරන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මේ lesson එකට ළමයි at least it will take 5 to 6 days දවස් 5ක් හෝ 6ක් මට යයි සම්පූර්ණයෙන් lesson එක ඉවර කරන්න. එතකොට mostly we are doing today some small questions පොඩි ප්‍රශ්න ටිකකුයි and theory parts right theory ටිකකුයි තමයි ළමයි අපි අද පාඩමේදී ගොඩක් වෙලාවට කරන්නේ ඉතින් ඒ හින්දා tomorrow you are having the second class දෙවැනි දවසේ හෙට තියෙනවා tomorrow at 4 pm හෙට හවස 4ට ඉතින් තාම මගේ class එකට join වෙච්ච නැති ළමයි කින්නවා නම් so interested of joining the tomorrow's class හෙට ක්ලාස් එකට ජොයින් වෙන ඉතාමත් බලාපොරොත්තු වෙන කවුරු හරි ඉන්නවා නම් ප්ලීස් send me a whatsapp message එකක් එවන්න බලමු මට හිතුණොත් permission දෙන්නම් next හෙට ක්ලාස් එකට ජොයින් වෙන්න and tuesday ළමයි අඟහරුවාදා we gonna start relative acceleration සාපේක්ෂ ත්වරණය ළමයි මම ඒ ටික ඔයගලන්ට explain කරන්නම් slide show එකේ තියෙනවා ඒකේ time slots ඔය ඔක්කොම තියෙනවා ඒකදී මම explain කරන්නම් එතකොට रिलेटिव एक्सेलरेशन के अंदर लमाई रिलेटिव मोशन वाले ईलंग कैल ला सापेक्ष चालित है यदि आप इधर हम भी नहीं ईलंग कैल ला एक अत्लमाई हाफ क्वेश्चन का बाग कोटे साक्षी ने वा इन ऐसे क्वेश्चन ऐसे प्रश्न आप इधर डर इन अप्लाइड मैथ्स व्यवहारिक गणित यदि में तमाई एक अत्लम भी नहीं लमाई एक गुलाक बड़ा कलावटा योर सेकंड ऐसे क्वेश्चन राइट प्रश्न प्रश्न पत्र देवनी अटेने 12th क्वेश्चन विधि तमाई गुड़ा कलावट रिलेटिव एक्सेलरेशन सापेक्ष तुरने के कैल लेने लमाई इवन ईसियर दैन दिस लेसन राइट අද මේ ඉගෙන ගන්න පාඩමටත් වඩා අතරම සාපේක්ෂ ත්වරණය ළමයි ගොඩක් ලේසි. ඉතින් අපි ටියුස්ඩේ ජොයින් වෙලා බලමු. ඒ ලෙසන් එක මීටත් වඩා ලේසි වෙන්නේ ඇයි කියලා. හැබැයි ළමයි first of all I must say මම මුලින්ම කියන ඕන ළමයි your simplification should be your simplification knowledge is really important to do this lesson. Actually relative velocity and relative acceleration සාපේක්ෂ ප්‍රවේගය සහ සාපේක්ෂ ත්වරණය කියන පාඩම් දෙකටම ළමයි ඔගලංගේ සුළු කිරීම දැනුම ඉතාමත් හොඳින් තියෙන්න ඕනේ ළමයි මොකද ඔගොල්ලෝ ටිකක් ලොකු terms right ලොකු ප්‍රකාශන you have to simplify සුළු කරන්න තියෙනවා in this lesson මේ lesson එකේ other than that ළමයි ඒක අරෙන්න මේ පාඩමේ ඇත්තම අමාරු කියලා කිසිම දෙයක් නැහැ සමහර වෙලාවට ඔගලංගේ අයියලාක්කල මේ වෙද්දි කියලා ඇති මල්ලි මේ පාඩම නම් මේ පාඩම් දෙක නම් ටිකක් අමාරු පාඩම් කියලා ඇති but that is not true ළමයි ඒක ඇත්ත නෙමෙයි මොකද ඇත්තටම කිව්වොත් මේක ලේසි ලෙසන්ස් දෙකක් අර ඔගොල්ලෝ ක්වෙස්චන්ස් ටිකක් වැඩිපුර කරලා ඒ පැටර්න්ස් ටික හරියට ඔයගලගේ ඔළුවට දාගත්තොත් ළමයි මේක ඇත්තටම හાર્ඩ් ලෙසන් එකක් නෙමෙයි අමාරු ලෙසන් එකක් නෙමෙයි. එතකොට මාක්ස් වල සිට්යුේෂන් එක මම කිව්වොත් ළමයි රිලේටිව් වෙලොසිටි සාපේක්ෂ ප්‍රවේගයට එතකොට 75 මාක්ස් ලකුණු 75ක් එනවා.
relative acceleration සාපේක්ෂ ත්වරණයට ළමයි 75 marks ලකුණු 75ක් එනවා all together 150 marks ලකුණු 150ක්. ඒ කියන්නේ full question එකක් සම්පූර්ණ ප්‍රශ්නයක් කරා වගේ තමයි මේ lessons එක හරියට ඔගොල්ලෝ grab කරගත්තොත් හරියට අල්ලගත්තොත් එහෙම ඊළඟ ළමයි sometimes සමහර අවුරුදු වල you have a small question also again කෙටි ප්‍රශ්නෙකුත් ගොඩක් වෙලාවට structured essay question එකකුත් සමහර වෙලාවල් වලට එනවා ඒක not sure ඒක අනිවාර්යෙන් ගරන් කරන්න බෑ එතකොට ඒ වගේ එකක් ආවොත් ළමයි around 100 marks ලකුණු 100ක් විතර මේ lesson එකට ඔයගලන්ට හම්බ වෙනවා ඉතින් I hope everyone have the tute with you ඔයගලෝ ගාව tute එක තියෙනවා කියලා හිතනවා ළමයි for today lessons other lesson එකට ළමයි you don't need the tute එක ඕනේ නෑ මොකද I have a slide show with me මං ගාව powerpoint slide show එකක් තියෙනවා ඉතින් ඒකෙන් අපිට වැඩ ටික් කරගෙන යන්න පුළුවන් from tomorrow onwards ඉතින් ඉඳන් ළමයි you need to have the tute එක තියෙන්න ඕනේ tutes නැති අයට අපි courier කරා tutes ටික ඉතින් ඒ හින්දා මම හිතනවා හැමෝම ගාව tutes ඇති කියලා අද lesson එකට නම් ඕනේ නැහැ හෙට ඉඳන් අපිට tute එක ඕන වෙයි ඔකේ ළමයි එහෙනම් we'll go to the lesson ළමයි අපි පාඩමට යමු හරි එතකොට ළමයි අද ඔයගලන්ට you can't switch on your mic ඔයගලගේ mic එක පාවිච්චි කරලා කතා කරන්න බෑ if you have any doubt you can ask from me by messaging me මට message එකක් දාලා ඔයගලන්ට මේ ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන් සාමාන්‍යයෙන් අපේ classes යන්නේ live classes you can switch on your mic mic එක කතා කරන්න පුළුවන් හැබැයි අද මම public විදිහට මේ class එක කරන හින්දා I can't give you that option ඒ option එක මට දෙන්න විදිහක් නැහැ ඒ හින්දා you can ask me anything via messaging message කරලා ඕන එකක් අහන්න ඔක ළමයි let's go to the lesson then වෙනම් පාඩමට යමු okay relative velocity සාපේක්ෂ ප්‍රවේගය these are the two dates of you ළමයි ඔයගලගේ පාඩම් දෙක යන දවස් දෙක මෙතන තියෙන ළමයි unfortunately august 16 අගෝස්තු 16 මට මේ lesson එක කරන්න බැරි වුණා so today is our first day අද තමයි ළමයි පළවෙනි දවස relative velocity සාපේක්ෂ ප්‍රවේගය but normal class time will be සාමාන්‍ය class එකේ යන time එක වෙන්නේ සඳුදා monday 4 to 7 right 4 ඉඳන් 7 වෙනකන් on august 24th ළමයි 24 වෙනි අගෝස්තු 24 වෙනිදා ඒ කියන්නේ tuesday අඟහරුවාද ළමයි 8:30 to 11:30 pm right රෑ 8:30 ඉතින් ඉඳන් 11:30 වෙනකන් ළමයි we gonna start relative acceleration සාපේක්ෂ ත්වරණය පටන් ගන්නවා ඉතින් ඒ class එකත් miss කරගන්නේ නැතුව හැමෝම join වෙන්නේ කියලා මේ වෙලාවේ මතක් කිරීමක් කරනවා if you are still not joined to my any of my groups මගේ permanent groups වලට තාම join වෙලා නැත්නම් ළමයි just send me a message මට whatsapp message එකක් එවන්න එතකොට ඔයගලන්ට join වෙන්න පුළුවන් මගේ permanent class එකට and my classes will be online throughout your a level ලා ඔයගලගේ a level කරන තාක්කල් ළමයි මේ online class එක දිගටම යනවා ඉතින් ඒ හින්දා දුර පළාත් වලින් already I have many students මේ batch එකෙත් ඉන්නවා even in 2023 2023 ත් මේ වෙද්දි සෑහෙන්න පොළොන්නරුව අනුරාධපුර ඒ වගේ ගොඩාක් තැන් වලින් ඉන්නවා ඉතින් ඒ හින්දා online class එක දිගටම continue වෙනවා ඒකත් මම මේ වෙලාවේ මතක් කරනවා ඔකේ ළමයි first of all මුලින්ම you need to have an idea about the directions right මෙන්න මේ දිශා ටික ගැන ළමයි ඔයගලන්ට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ මම හැමදාම කියන දෙයක් තමයි ළමයි සිංහල medium ළමයි specially මෙන්න මේ english terms you need to memorize right මේ ටික චුට්ටක් මතක තියාගන්න ළමයි මොකද when you are dealing after doing a levels right ඒ කියන්නේ a level වලට පස්සේ ඔයගොල්ලෝ higher studies කරාදී ළමයි you have to deal with the english terms right english වචනත් එක්ක තමයි ගනුදෙනු කරන්න වෙන්නේ ඉතින් having an small idea about them ඒව ගැන චූටි idea එකක් තියෙන එක it's best for you right ඔයගලන්ට ගොඩක් හොඳ වෙයි ළමයි you have four main directions ප්‍රධාන දිශා හතරක් තියෙනවා ළමයි north උතුර east නැගෙනහිර south දකුණ west බටහිර බලන්න ළමයි english medium ළමයිට හරි ලේසි right ඒගොල්ලන්ට මේ north to east to මැද්ද in between they are calling north east right මේ මෙන්න මේ direction එක ළමයි here 45 degrees ආ මෙන්න මෙතන තියෙන අංශක 45 වුණාම මෙන්න මේ direction එකට we call them north east right හැබැයි සිංහල අයට එතනට කියන්න තියෙන ළමයි ඊසාන දිශාව කියලා එතකොට උතුරු නැගෙනහිර කියලා හරියන්නේ නැහැ ළමයි ඊසාන කියලා තමයි සිංහල මීඩියම් අයට කියන්න වෙන්නේ ඊළඟ ළමයි between east and south නැගෙනහිර සහ දකුණ අතර තියෙන ළමයි south east හරි ලේසි මේ එතකොට ළමයි දැන් මෙතන බලන්න මේ north east south east south west north west ඒ කියන්නේ ළමයි මුලින්ම ඔයා දාන ටර්ම් එක වෙන්නේ north or south right උතුර හරි දකුණ හරි තමයි ළමයි මුලින්ම යූස් කරන්න ඕනේ වර්ඩ් එක
අනික් එක තමයි දෙවෙනි වර්ඩ් එක තමයි ළමයි ඊස්ට් ඕ වෙස්ට් ඊස්ට් වෙස්ට් ද කියන එක. ඉතින් මං හිතනවා ඉංග්‍රීසි මීඩියම් ළමයි මේ වෙද්දී ඩිරෙක්ෂන්ස් ටික දන්නවා ඇති කියලා සවුත් ඊස්ට් සවුත් වෙස්ට් ඇන් නෝත් වෙස්ට් කියන ඩිරෙක්ෂන්ස් ටික තමයි ළමයි වෙන්නේ. සිංහල මීඩියම් අයට මේ ටික මතක තියාගන්න. හරි ඉමේජ් එකක් හම්බුන්නේ නැහැ ළමයි. හින්ද ක්වොලිටි මදි මෙතන කමක් නැහැ පේනවනේ. උතුරු නැගෙනහිර දකුණ බටහිර තමයි ළමයි ප්‍රධාන දිශා ටික. මේ ටික මතක තියාගන්න ඕගලන්ට අර පොඩි කාලේ කවියකුත් කියලා දීලා තියෙනනේ. उपाल मतक उपाली मतक यू कैन रिमेंबर ऑल द डायरेक्शंस राइट दिशा मतक वेलोसिटी वी आर डिस्कसिंग अबाउट वेलोसिटी राइट अभी प्रवेग कथाकरा सो वेलोसिटी इज अ वेक्टर राइट प्रवेग दैशिकेना फॉर वेलोसिटी प्रवेग शुड हैव टू components right deval deka tiyennone first one magnitude vishalatwayak second one deweni ekak lamai direction dishawa so lamai we are discussing about the direction only here metana api katha karanne dishawa gana vitarai danata hondara balanna lamai mena me wage ekak tibunoth lamai in your a level question a level ganaka you have to mark your direction correctly ogalata dishawa hariyata lakunu karanna pulan wennone or else name the direction correctly හරියට දිශාව සඳහන් කරන්න පුළුවන්කම තියෙනවනේ ඔය දෙපැත්තම ඔයගලට පුළුවන් වෙන ඕන ළමයි. ඕකේ කන්සිඩර් this direction ළමයි මේ දිශාව හොඳට බලන්න. This is north right මේ තියෙන උතුර ළමයි. ඒතර මේ north එකේ ඉඳන් 30 degrees towards where ළමයි මේ බලන්න අංශක 30ක් කොයි පැත්තටද ගිහිල්ලා තියෙන්නේ බලන්න ළමයි. අපේ main direction එක north right උතුර north direction එකේ ඉඳන් ඊළඟට අපිට හම්බ වෙන main direction එක ළමයි ප්‍රධාන දිශාව වෙන්නේ east right නැගෙනහිර निरूपणे कर උතුරින් අංශක 30ක් නැගෙනහිර දිශාවට 10යි ms රිනේක ප්‍රවේගයෙන් චලනය වේ. In English medium with a velocity of 10 ms - 1 moves in the direction 30 degrees away from the north to east උතුරේ ඉඳන් නැගෙනහිරට තමයි ළමයි ඔයාගේ inclination එක ආනතිය තියෙන්නේ. ඉතින් මං හිතනවා මේක කියෙවම හැමෝටම තේරෙයි කියලා මොකද්ද මේකේ මීනින් එක කියලා තේරෙන්නේ නැති ළමයෙක් ඉන්නවා නම් how to name your direction මේ දිශාව නම් කරන්නේ කොහොමද කියලා තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් please send me a message මට message එකක් දාන්න මම තව explain කරන්නම් ඉතින් මං හිතනවා හැමෝටම තේරෙන්නේ නැති කියලා this is a small thing right චූටි දෙයක් නේ මං කිව්වේ ඉතින් ඒ හිඳ ළමයි keep this in your mind මේක අනිවාර්යෙන් ඔයගලන් ඔළුවට දාගන්න හරියටම මොකද you need to tell the direction properly right හරියටම මේ දිශාවන් කියන්න පුළුවන් වෙන්න ඕනේ ළමයි when you are doing this lesson මේ පාඩම අපි කරගෙන යද්දී ඊ ළමයි next slide එහෙනම් බලන්න ළමයි මේ බලන්න compared to above slide උඩ එකත් එක සැලකුවම ළමයි small difference right චූටි වෙනසක් තියෙනවා in the above slide උඩ slide එකේ ළමයි here arrowhead goes above right උඩ පැත්තර තමයි මේ දිශාව මේ 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 ඊතලයේ තිබුණේ ළමයි but in the next diagram ඊළඟ රූප සරහනේ ළමයි downwards right same direction dishawa ekamai lamai but arrow head downwards right rata yata patter tamai lamai me ee hisa tiyenne ehenam lamai meka kiyawadi chuttak wenasak wennone hondara balanna uturi nanchaka 30k nagenhira disha wata tamai lamai kalin tibune right disha wata but here disha wen pamine eda lamai in sinhala sinhaleedi balanna lamai wata kiwwamai wen kiwwamai There is a small difference. චූටි වෙනසක් තියෙනවා. වට කිව්වොත් towards that direction. ඒ දිශාව වෙතට. When කිව්වම ළමයි from that direction. ඒ දිශාවේ සිට. එහෙනම් ළමයි identify this small change. මේ චූටි වෙනස හොඳට දැන් ඔළුවට දාගන්න ළමයි because when you are doing A level sums, A level ගණන් හදද්දි ළමයි ඔය සිංහල බැරි ප්‍රශ්නේ, ඉංග්‍රීසි බැරි ප්‍රශ්නේ හින්දා ළමයි you don't understand the question most of the time. ගොඩක් වෙලාවට ඔයගලන්ට ප්‍රශ්න තේරෙන්නේ නැත්තේ සිංහල හරි ඉංග්‍රීසි හරි බැරි හින්දා ළමයි මේ ක්වෙස්චන් එකේ නැතුව ක්වෙස්චන් එකේ අමාරුවක් හින්දා නෙමෙයි. ඒ හින්දා ළමයි මේ දෙකේ වෙනස බලන්න දිශාවට
and Disha win. English medium moves in the direction and from the direction, right? Towards the direction 30 degrees away from and towards, right? Again, ek matata ya vetata saha away from it. Eken ivatata. Onno e deka lamai hariyata towards and away, right? Meke tiyene towards and in the previous one away, right? Away. Onno e kiyena words deka lamai really important ithamath wedagath. Ithin podi dewal unata lamai mam me dewal mulin slide ekata danna hituwe. Mokada ogalo godak kalawata oy tika waraddana hinda. Harine ida lamai api ekasarayak aayasirak kiyawumu. මොකද්ද උතුරින් අංශක 30ක් නැගෙනහිර දිශාවට චලනය වේ. උතුරින් අංශක 30ක් නැගෙනහිර දිශාවට චලනය වේ. Moves in the direction 30 degrees away from north to east. North to east 30 degrees away ඉවතට away from the point ලක්ෂයෙන් ඉවතට. In the next slide ළමයි උතුරින් අංශක 30ක් නැගෙනහිර දිශාවෙන් පැමිණේ. Comes towards the direction 30 degrees away from north to east. Uturin anshaka 30ak nagenihiratam tamai lamai 30 degrees away from north to east, same, right? But towards, right? Vetata enang oka tamai lamai the small change you need to know danaganna one chuti wenasa. Then we can move on to the next slide. Enang ilanga slide ekata yamu. Hari ena lamai hamoma kawuru hari message ekak dan मेके डिरेक्शन एक तमंड तेरने विधि हेट मैं मेसेज मम्म इतना हरद वेरदे के अभी कथाकरण पर्मीशन देने बेरे हिंदा वो मेसेज कर हरद वेरदे के डिफाइन द फर्स्ट डिरेक्शन इतना पलवे दिशा हेमोम मट दान मेसेज का कोहें कोहेड फ्रम वे टू वे टूवर्ड्स द अवे द वेतट द इवतट द केला හරියට දිශාවෙන්ද දිශාවටද කියලා හරියට කියන්න බලන්න ළමයි. කො මෙසේජ් එකක් දාන්න බලන්න කට්ටිය. මොකද ඔගොල්ලෝ මෙසේජ් කරන්න පුළුවන් වෙන්න ඕනේ. Moves away from east to south years. Away from east to south years. East to south, right? නැගෙනහිර සිට දකුණු දිශාව දක්වා 30 degrees, right? අංශක 30ක්. Away, right? Away moves away. ඉවතට දිශාවට චලිත වේ. හරිනේද ළමයි? එහෙනම් මං හිතනවා හැමෝටම වැඩේ ක්ලියර් වෙන්න ඇති කියලා. එහෙනම් ළමයි, next one ඊළඟ එක කියන්න බලන්න. Yes. නැගෙනහිරින් දකුණට අංශක 30ක් දිශාවෙන් පැමිණේ. දිශාවෙන් පැමිණේ. Moves from the direction 30 degrees away from east to south. Simple as that. හරිනේද ළමයි මං හිතනවා හැමෝටම වැඩේ සැටි සැටි කියලා තාම අවුල් කවුරු හරි ඉන්නවා නම් නේමින් ද ඩිරෙක්ෂන් දිශාව ලකුණු කිරීම නැත්නම් දිශාව කීම අවුල් කවුරු හරි ඉන්නවා නම් ළමයි ප්ලීස් send me a message මට message එකක් දාන්න එතකොට මම තව පාරක් explain කරන්නම් තව එක පාරක් මම කියන්නම් නැගෙනහිරින් අංශක 30ක් දකුණු දිශාවට නැගෙනහිරින් අංශක 30ක් දකුණු දිශාවෙන් right එනළමයි ඉංග්‍රීසි මීඩියම් from east to south 30 degrees away from the point from east to south 30 degrees towards that point එනළමයි that is the difference ඔන්න ඔක තමයි වෙනස ඕකේ වෙරි ගුඩ් ගොඩක් අය ආන්සර්ස් දීලා තිබුණා ගොඩක් හොඳයි ඔක ළමයි next slide ඊළඟ slide එක චුට්ටක් ඉතින් directions ටික ඔක්කොම පුළං වෙනකම් මම හැම විදිහම set එකක් දාලා තිනවා ළමයි first one බලන්න පළවෙනි එක කොයි විදිහට තියෙන්නේ කියලා from මට එකක් මිස් වුණානේ නෑ හරි කමන්නේ this one මේක from north ළමයිනේ උතුරේ සිට අංශක 30ක් බටහිර දිශාවට උතුරේ සිට අංශක 30ක් බටහිර දිශාවෙන් right from north to west 30 degrees away from the point ena meka from north to west towards the point right 30 degrees towards the point lakshaya vetata ena lamai man hitenawa hamotama den wede therena mathi kiyala we'll move on to the next slide avasana slide ekak lamai dan metana balanna here
main direction ප්‍රධාන දිශාව ළමයි west right බටහිර බටහිර සිට අංශක 30ක් කොහෙටද උතුරු දිශාවට මේක බටහිර සිට අංශක 30ක් උතුරු දිශාවෙන් moves away from the direction west towards north right 30 degrees away towards north උතුරු දිශාවට එහෙනම් ළමයි comes from the point towards the point 30 degrees away from west to north uture batahira sita uturata ehenam lamai man hitenawa hemotama naming the direction dishawan cutting kirima saha livime hakiyawa den athi kiyala eka aniwaryenma tiyennone lamai ba towards northwest kiyala kiyanna baha mokada northwest direction ekak kiwwama Here should have 45 degrees. Answer ka 45 tiyena one lamai. Upali ne naam engi hindamini the bala varin. Vayamba dishawata kiyala kiyanna one nang lamai. Ogalanta metana answer ka 45 tibuna nang ogalanta e vidihira kiyanna tibuna right. Metana 45 degrees tibuna na hari lesi meka kiyana lamai. Vayamba dishawata vayamba dishawen away from northwest towards northwest kiyala ogalanta hariyata kiyanna puluwa. Ena eka lamai hariyata 45 නෝ නොත් එහෙම මේ විදිහට තමයි you have to name your direction right දිශාව කියන්න ඕනේ හරි එහෙනම් මේ direction එක ළමයි හොඳට බලන්න මේ from the arrowhead you are they have given the direction right දිශාව දීලා තියෙන මේ arrow එක කොයි පැත්තටද තියෙන එකෙන් තමයි දීලා තියෙන්නේ හරි තමයි එහෙනම් ඔබ තමයි කතන්දරේ මම හිතනවා I hope everyone understood how to name the direction දිශාව ලකුණු කරන්නේ කොහොමද කියලා හැමෝටම තේරුණා කියලා හිතනවා කාට හරි තේරිච්ච නැති කෙනෙක් ඉන්නවා නම් please send me a message මට message එකක් tag ගාලා එවන්න ඔය ළමයි now we can go to the relative velocity law සාපේක්ෂ ප්‍රවේග මූලධර්මයට යන්න කලින් ළමයි චූටි දෙයක් අපි මෙතන බලලිමු ඔව් යාළුවෝ දෙන්නෙක් ඉන්නවා Ryan and Tevindu right Epsilon Institute එකේ Vattala Institute එකේ හොඳ යාළුවෝ දෙන්නෙක් Ryan and Tevindu ඒ දෙන්නව මම एग्जाम्पल उन्ना पावी कर रायन बी तेविंदु एंड ई अर्थ राइट पोलव हर ऐ हैव थ्री ऑब्जेक्ट्स राइट मट वास्तु तुना तेनवा ए रायन बी तेविंदु ई अर्थ हर ऐ दिस इज द नोटेशन राइट मेक तमाय अंकने भाई ओगोलो फिजिक्स पोलमा यू यू हैव यू Sometimes you may have used many notations. Ankana krama godak igenagena athi samahara lamai mehema danawa lamai V A B kela mehema dana welawal thiyenawa. Samaharu man dakala thiyenawa mehemath danawa. Man dannae lamai in combined maths I am using this notation. Meka thamai lamai samanyen man pawichchi karana notation eka. Ethara meke meaning ekak thiyenawa lamai. Now we learn what is the meaning of this. Meke theruma mokadda kela api igenagamu. Okay lamai Definitely, v represent v क्या ने लामा योगलाने तेरे ने वा velocity प्रवेग गया. इन्हें लामा if you have two letters like this में वागे अकुरु देखा तेरे नोने लामा to represent a relative velocity right सापेक्ष प्रवेग या निरूपणे कराने you need two letters अंकना देखा अकुरु देखा कोने लामा you first letter and the second letter पालमेनी अकुरु सह देवनी अकुरु है तो लामा या उगलो दान ने वाला माय या then normally अभी सामान्य गातो in this world me loke okkoma theorems history in the history aadikale prove kare lamai me ape earth ek puruthuviye lamai still right nishchalai kiyala hitala thamai lamai all the theorems were proved right hama theory ekakma oppu kare but unfortunately avasanawakata riga kaalayakata passe danagatta ape earth ek ekatana thiyenne na lamai it is moving right eka chalane wena gaman bhramane wena gaman rotating And rotating around the sun, right? Iravate karakena wa evi dihera godak deval. Lately we new, right? Api passe thamai danagatte. Eken lamai ona madeyak karadi dan hitala balanna. Simple example, podi udaharanaya. You have a four-way junction. Hataramang handiyak thiyenawa. Oya dan me patten mama car ekak elawan enawa. Me patten api gamu Roman car ekak elawan enawa. විදුරවි ඉන්ස්ටිටියුට් එකේ එළවගෙන එනවා හරිද some distance to the junction මට තියෙනවා යම්කිසි ප්‍රමාණයක් දුරක්
රොමේන්ටත් තියෙනවා යම්කිසි දුරක් right එතකොට මමත් move වෙනවා මේ පැත්තට රොමේනුත් move වෙනවා සමහර වෙලාවට at the junction අපි දෙන්න collide වෙන්න පුළුවන් right ගැටෙන්න පුළුවන් හැබැයි සමහර වෙලාවට junction එකට මම ඉස්සෙල්ලා එන්න පුළුවන් රොමේන් තාම මග වෙන්න පුළුවන් right still not to the junction right or else රොමේන් junction එකට එද්දි මම තාම junction එකට නැති වෙන්න පුළුවන් that is the three possible ways right ආකාර තුන ඔන්න ඕක හැබැයි ළමයි ඔයගලන් තේරෙන්න ඕනේ මමත් move වෙද්දි රොමේනුත් move වෙද්දි we can't decide what is going on here right මමත් චලනය වෙනවා රොමේනුත් චලනය වෙනවා අපි දෙන්නට තේරෙන්නේ නැහැ මොකද්ද මේ මෙතන වෙන්නේ කියලා හරිද හරියට දැන් හිතන්න අපි දෙන්න මෙතනදී මී කොලයිඩ් වෙනවා නම් ගැටෙනවා නම් අපි දෙන්න move වෙන ගමන් නිකන් ඇහැ කොණෙන් චුට්ටක් බැලුවොත් ළමයි රොමේන් දිහා මම බැලුවොත් මට පේන්නේ රොමේන් හරියටම මගේ කෙලින්ම එනවා වගේ right මෙතන මුකුත් ස්පේස් එකක් නැත්තම් right හිතන්න මෙතන මුකුත් ඔයගලන්ට ඒ කියන්නේ you can see the romaine right මට රොමේන්ව පේනවා නා මට පේන්නේ දැන් මම move වෙන ගමන් යද්දි අපි දෙන හැප්පෙනවා නම් right මෙතනදී meet වෙනවා නා එයා මගේ කෙලින්ම හරියටම towards me මං ගාවට එනවා වගේ තමයි මට පේන්නේ that means ළමයි මම හැමතිස්සෙම දකින්නේ when i am moving මම චලනය වෙද්දි related to me right මට සාපේක්ෂව තමයි i see romaine right මම රොමේන්ව දකින්නේ මට related right මට සාපේක්ෂව ආ එහෙනම් ළමයි when you if you need to study that motion එතන චලිතය ඔයාට තේරුම් ගන්න ඕන නම් you need to consider the relativity right එයාට සාපේක්ෂව මගේ ප්‍රවේගයයි මට සාපේක්ෂව එයාගේ ප්‍රවේගයයි right the velocity of romaine related to me and velocity of romaine sorry related velocity of me related to romaine ඔන්න ඔය කියන situation එක ළමයි we have to understand right අපිට තේරුම් ගන්න ඕනේ okay before that ඒක කරන්න කලින් ළමයි you need to have an idea about the notation අංකණය ගැන අවබෝධයක් ඔයගලන්ට අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ okay we can go to the slide ළමයි අපි slide එකට යමු බලන්න ළමයි here බලන්න හොඳට මෙතන a and b right a සහ b කියලා you have two letters අකුරු දෙකක් තියෙනවා first letter එකේ velocity එක තමයි ළමයි you are telling right always you are telling about the first letter velocity මේ පළවෙනි අකුරේ ප්‍රවේගය ගැන තමයි ළමයි ඔයගොල්ලෝ හැම තිස්සෙම කතා කරන්නේ එහෙනම් ළමයි you are talking about the velocity of a right a ගේ ප්‍රවේගය තමයි ඔයා මෙතනදී කතා කරන්නේ but related to කාට සාපේක්ෂවද ළමයි ඔයා කතා කරන්නේ related to b right b ට සාපේක්ෂව තමයි මෙතන කතා කරන්නේ so this notation represent මේ අංකණයේ තේරුම තමයි ළමයි velocity of a related to b නැත්නම් අපි රයන් ගෙනුයි තෙවින්දු ගෙනුයි කිව්වොත් එහෙම රයන් ගේ ප්‍රවේගය තෙවින්දුට සාපේක්ෂව velocity of රයන් related to තෙවින්දු කියන එක තමයි ළමයි මෙතන represent කරලා තියෙන්නේ ඉතින් ළමයි ඔන්න ඔය කියන කතන්දරේ we can represent by many words right many terms අපිට කියන්න පුළුවන් ක්‍රම ගොඩාක් තියෙනවා එක විදිහක් තමයි ළමයි i have given here මෙන්න මෙතන මන් දීලා තියෙන්නේ velocity of a related to b b සමුද්දේශ රාමුවේ a ගේ ප්‍රවේගය නැත්නම් b ට සාපේක්ෂව a ගේ ප්‍රවේගය බලමු b ට සාපේක්ෂව a ගේ ප්‍රවේගය right එහෙනම් ළමයි මේ සාපේක්ෂව කියන එකට we can call another term like සමුද්දේශ right මේ සාපේක්ෂ කියන එකට ළමයි සමාන පදයක් තමයි මේ සමුද්දේශ රාමුව කියන්නේ හරිද එහෙනම් ළමයි මේ වචනේ තිබුණොත් ඔයගලගේ a level පොතේ හරි නැත්නම් මගේ questions වල hali don't get confused බය වෙන්න එපා the meaning of this one මේක තේරුම තමයි ළමයි සාපේක්ෂව related කියන එකම තමයි එහෙනම් ළමයි we are talking about the velocity of a ගේ ප්‍රවේගය තමයි ළමයි අපි මෙතනදී කතා කරන්නේ related to b b ට සාපේක්ෂව b සමුද්දේශ රාමුවේ ගේ ප්‍රවේගය b ට සාපේක්ෂව ගේ ප්‍රවේගය කියන එක තමයි ළමයි මේ letters වලින් represent කරන්නේ but you can name that thing differently වෙන විදිහකටත් තමයි ඔයගලන්ට මේක කියන්න පුළුවන් බලන්න මම මෙතන දීලා තිනවා මට එකපාරටම මතක් වෙච්ච දේවල් ළමයි sometimes they might be more මම මෙතන කියලා දෙන දේවල් වලට අමතරව දේවල් සමහර වෙලාවට ඔයගලන්ගේ A level papers වල තියෙන්න පුළුවන් ඒ වෙලාවට අපි ඒවා discuss කරමු ළමයි ඔක්කොම දේවල් මට මෙතනදී කියලා දෙන්න බෑ මම මට මතක විදිහට ඔක්කොම දේවල් මම මෙතනට include කරා ඔක ළමයි there is another way of telling this මේක කියන තව විදිහක් තමයි මේ බලන්න velocity of a as felt by b b ට දැනෙන පරිදි right b ට හැඟෙන පරිදි b ට හැඟෙන පරිදි නැත්නම් මෙතන දැනෙන පරිදි කියලා දාන්න පුළුවන් ළමයි
සිංහලෙන් තියෙනවනේ නේ සමාන පද හෙන තොගයක් තියෙනවා ඉංග්‍රීසි මීඩියම් ළමයින්ට there are so many similar terms right ඒ හිඳ ළමයි ඒ වගේ වර්ඩ් එකක් දැන් ඔයගලන්ට ගලප ගන්න පුළුවන් වෙන්න ඕනේ right හොඳට බලන්න velocity of a right you are talking about the velocity of a a ගේ ප්‍රවේගය තමයි ළමයි තාම ඔයා කතා කරන්නේ related to b කියන එකම ළමයි you can tell as කියන්න පුළුවන් as felt by b බීට දැනෙන පරිදි right බීට හැඟෙන පරිදි ඒගේ ප්‍රවේගය ආහෙන ළමයි ඒ විදිහටත් ඕගලන්ට මෙන්න මෙයාව කතා කරන්න පුළුවන් right you can define this one by like this right මේ විදිහටත් කියන්න පුළුවන් ළමයි නද මෙතන තව විදිහක් බලන්න velocity of a as seen by b බීට දැනෙන පරිදි නැත්නම් පෙනෙන ආ මේක හදන්න බැරි වෙලා ළමයි නැහැ හරි හරි පේනවනේ නේ මේ මෙතන තියෙනවා පෙනෙන පරිදි බීට පෙනෙන පරිදි ඒගේ ප්‍රවේගය හරි ලේසි ළමයියා කිසි අවුලක් නැහැ මේ දේවල් තේරෙන්නේ නැති කවුරු හරි ඉන්නවා නම් please tell me sir isn't it a relative to b no sorry ළමයි very sorry yes මම මෙතන a b දාලා තියෙන්නේ හරිනේ velocity of a related to b හරි වැරද්දක් නැහැ මෙතන හරිද හරිනේ හරි හරි කිසි වැරද්දක් නැහැ කවුද මේ මගෙන් ප්‍රශ්නේ හොවේ මාවත් තව පොඩ්ඩෙන් පැටලෙන්න තරින්දි නෝ තරින්දි here velocity of a ගේ ප්‍රවේගය b ට දැනෙන පරිදි right as felt by b you are talking about the velocity of a ගේ ප්‍රවේගය තමයි ඔයා හැමතිස්සෙම මෙතනදී කතා කරන්නේ b ට දැනෙන පරිදි b ට හැඟෙන පරිදි b ට පෙනෙන පරිදි as felt by b as seen by b ඒ විදිහට ඕන විදිහකට ළමයි you can define this notation මෙන්න මේ අංකණය ඔයාට නිරූපණය කරන්න පුළුවන් ඔකේ ළමයි දිසා තියරි පාර්ට්ස් ආ මේ තියරි කොටස් ළමයි ඔයගලන්ට කන්ෆියුස් වෙන්න කලින් කන්ෆියුෂන්ස් අයින් කරන්න තමයි ළමයි I have given them ආ මේ ටික දීලා තියෙන්නේ ඕකේ එහෙනම් බලන්න ළමයි another method of representing it ඒක නිරූපණය කරන්න පුළුවන් තව විදිහක් හොඳට බලන්න velocity of a if b still b නිසල නම් මේගේ ප්‍රවේගය කියලාත් ළමයි සමහර ඔයගලගේ A level questions වල ඒකත් දීලා තියෙනවා අපි හිතමු මේ වගේ එකක් ඔන්න යනවා ship එකක් නැවක් යනවා ළමයි උතුරට මෙතන ඉන්නවා enemy ship එකක් ළමයි enemy ship එකක් සතුරු නැවක් ඉන්නවා එයා එනවා මේ වගේ direction එකකට මෙතන මේකේ ඉන්න captain කපිතාන් උදේම නැගිටලා බලනවා කවුද ඉන්නේ නැව් කියලා එයාට එතකොට මේ මෙතනදී ළමයි ඕගලන්ට දෙනවා කපිතාන්ට පෙනෙන පරිදි as seen as the captain right captain ට පේන පරිදි the velocity of enemy ship සතුරු නැවේ ප්‍රවේගය එහෙනම් ළමයි ඒ වගේ statement එකක් ඒ වගේ ප්‍රකාශනයක් දුන්නම ඔයාලට තේරෙන්න ඕනේ අපි enemy ship එකට ළමයි b කියලා දාගමු enemy ship එකේ b නම් ළමයි එතකොට you are talking about the velocity of b right සතුරු නැවේ ප්‍රවේගය තමයි කතා කරන්නේ as seen by the captain right captain ඉන්නේ නැවේ එහෙනම් related to ship right නැවට සාපේක්ෂව තමයි ළමයි you are talking about right කතා කරන්නේ ඒ වගේම ළමයි සමහර වෙලාවට දෙනවා දැන් ඔය තව question type එකක් තියෙනවා ගඟක් හරහා චලිතය motion across a river කියලා තියෙනවා ළමයි question type එකක් normally මෙන්න මේ width එක දීලා තියෙනවා පළල දෙනවා ගානේ ළමයි ඔයගොල්ලෝ දන්නවා the river has a velocity right ප්‍රවේගයක් තියෙනවා ගඟට ළමයි මිනිස්සෙක් ඉන්නවා අපි හිතමු කවුද සවිද්මයිකේ කවුද සිතුම් ඉන්නවා සිතුම් දැන් ගඟ හරහා පීනන්න යන්නේ right එහෙනම් ඔයාට මෙහෙම දුන්නොත් ළමයි නිසල ජලයේ සිතුම්ගේ ප්‍රවේගය අපි සිතුම් කියන්නේ S කියලා ගමු ළමයි නිසල ජලයේ සිතුම්ගේ ප්‍රවේගය the velocity of සිතුම් at still water ඒ කියන්නේ ළමයි still water කිව්වම දැන් ඔයගොල්ලෝ confuse වෙන්න එපා still water කියන්නේත් ළමයි නිසල ජලය කියන්නේ ළමයි related to water ජලයට සාපේක්ෂව කියන එක එහෙනම් ළමයි මේක ඔයා denote කරන්න ඕනේ නිරූපණය කරන්න ඕනේ බය වෙන්න එපා මේ වගේ questions we do right අපි ඉස්සරහට හදනවා එහෙනම් velocity of සිතුම් right සිතුම්ගේ ප්‍රවේගය තමයි අපි කතා කරන්නේ related to water right ජලයට සාපේක්ෂව ළමයි හරි නේද තේරුණා නේද එහෙනම් ළමයි you need to have an idea about the notation අංකණය ගැන හොඳ අවබෝධයක් ඔයගලන්ට තිබුණොත් එහෙම questions ටික කරන්න හරි ලේසි ඉතින් ඒ හින්දා තමයි ළමයි I have given you many ways of representing them ඒවා නිරූපණය කරන විවිධාකාර ආකාර ටිකක් මෙතන දීලා තිබුණේ ළමයි ඒකයි
ओके එහෙනම් if you have any doubts මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ළමයි you can ask අහන්න පුළුවන් ඊට පස්සේ ළමයි මෙන්න මේ දෙන්නව මට define කරන්න හැමෝම AE and BE VAE and VBE VAE කියන එකනගේ VBE කියන එකනගේ notations දෙක ඒ කියන්නේ යාව define කරන්නේ යාව අර්ථ දක්වන්නේ කොහොමද කියලා by using words වචන පාවිච්චි කරලා send me a message tag ගාල හැමෝම මට message එකක් දාන්න හැමෝම මේකට involve වෙන්න ඕනේ ළමයි because this is a applied lesson right applied maths වල the more you involve more you get right ඔගොල්ලෝ involve වෙනවා වැඩි ප්‍රමාණයට ඔයා කතා කරනවා වැඩි ප්‍රමාණයට ඔයාට ගොඩක් දේවල් තේරෙනවා ඒ වගේම ගොඩක් දේවල් හොඳට ඔළුවට යනවා එහෙනම් ටග් ගාලා හැමෝම ඩිෆයින් කරන්න ගොඩක් හොඳයි ගොඩක් අය මට මෙසේජ් කරනවා very good ඉක්මනට මෙසේජ් කරන්න බලන්න yes පළවෙනි එක නම මම කියනවා velocity of a related to e earth right පොළවට සාපේක්ෂව ඒගේ ප්‍රවේගය නැත්නම් පොළව සමුද්දේශ රාමුවේ ඒගේ ප්‍රවේගය නැත්නම් පොළවට දැනෙන පරිදි ඒගේ ප්‍රවේගය the velocity of a as felt by earth පොළවට දැනෙන පොළවට හැඟෙන පරිදි නැත්නම් පොළවට පෙනෙන පරිදි ඒක නිකන් අර ප්‍රැක්ටිකල් නෑ ආ හැමතිස්සෙම දැන් පොළවට පේන්නේ නෑනේ ළමයිනේ earth don't have any eyes right ඒතකොට අර හැමතිස්සෙම ඒ වගේ ගොම් විදිහටම දෙන්නේ නැහැ if you are if you have a ship or something මොකක් හරි නැවක් වගේ එකක් තිබුණොත් as seen by the ship නැවට පෙනෙන පරිදි ඒ විදිහට දෙන්න පුළුවන් ළමයි හැබැයි පොළවත් එක්ක කිව්වම නිකන් seen by the earth පොළවට පෙනෙන පරිදි කිව්වම නිකන් පොඩක් පොඩණි අවුල් වගේනේ හැබැයි ඉතින් එහිඳ generally කිව්වොත් velocity of a ඒගේ ප්‍රවේගය related to e related to earth පොළවට සාපේක්ෂව ඒගේ ප්‍රවේගය එහෙනම් මේකත් පොළවට සාපේක්ෂව b ගේ ප්‍රවේගය relative of relative velocity of b related to earth right ඒක තමයි ළමයි හොඳම විදිහ මේක represent කරන ඉතින් ඔය විදිහට ළමයි මට මිස්සුන සමහරව representation නැති අපි ඒවා questions හදද්දී අපි ඒවා discuss කරමු හරි එහෙනම් ළමයි අපි ඊළඟ slide එකට යමු බය වෙන්න එපා we'll do questions අපි මේ yes respect to කියන වචනේත් පාවිච්චි කරන්න පුළුවන් yesum with related to earth with respect to earth කියවත් හරියා related කියන word එකම similar term එකක් තමයි respect to right ඒකත් use කරන්න පුළුවන් no issue කිසි ප්‍රශ්නයක් නැහැ හරි එහෙනම් හරි එහෙනම් ළමයි I hope everyone understood representing them ewa nirupane karanne kohomada kiyala man hitanawa hemowata therenne athi kiyala I'll give you 1 minute if someone have any doubt mona hari prashnayak thiyena na you can ask ahanna puluwa ඊට පස්සේ අපිට මෙතන සාපේක්ෂ ප්‍රවේග මූල ධර්මයට relative velocity principle එකට යන්න පුළුවන් relative acceleration වලට relative velocity වලට ගන්න book එකම සාපේක්ෂ ප්‍රවේගයට ගන්න පොතම divide කරාට කමක් නැද්ද කියලා අහලා තියෙනවා if you are having a good big book මොකක් හරි ලොකු පොතක් තියෙනවා නම් දැන් මම last year එකේ ළමයින්ගෙන් ඇහුවා ඒගොල්ලන්ට 120 pages වගේ ඇති වුණා කියලා කිව්වා පිටු 120ක පොතක් වගේ relative velocity වලට සාපේක්ෂ ප්‍රවේගයට හැබැයි දැන් ඕගොල්ලන් අනිවාර්යෙන් ඊට වඩා upgraded ට් එකක් තියෙන්නේ අප්ග්‍රේඩඩ් ක්වෙස්චන්ස් දානවා ඒ වගේම තව එක්සර්සයිස් අපි වැඩිපුර කරනවා we'll do some extra papers also වැඩිපුර papers කරනවා ඉතින් ඒ හින්දා 120 සමහර විට මදි වෙයි 160 around 160 is ideal 160ක පොතක් වගේ තියෙනවා නම් හොඳයි 200ක් හරි ඊට වඩා වැඩි පොතක් වගේ තියෙනවා නම් ඩිවයිඩ් කරලා ලිව්වත් කමක් නැහැ හැබැයි නැත්තම් ඔය වෙක්ටර්ස් දෛශික වගේ ලියපු පොත් ඉතුරු වෙලා තියෙනවා නම් ළමයි ඒවල ලියන්න ප්‍රශ්නයක් නැහැ හැබැයි මං හිතන්නේ රිලේටිව් වෙලොසිටි ඇන් රිලේටිව් ඇක්සලරේෂන් එකට ලියන එකේ පොඩි ඉෂුව එකක් තියෙනවා මොකද I am doing the lesson together right both lessons දෙකම එකපාර කරන හින්දා මේ නැත්තම් ඔයගලන්ට ඉඩමදි වුණොත් එහෙම පස්සේ අපරාධ කියලා හිතේ ඉතින් ඒ හින්දා පුළුවන් වෙන බුක් එකක ලියන්න ෆෝස් බලය ඒ වගේ අපි යූස් කරපු වෙන බුක් එකක ලියන්න පුළුවන් නම් ගොඩක් හොඳයි ඕකේ most important part of this relative velocity and even in the relative acceleration lamai sapeksha pravege saha sapeksha thurane wedagathma kala thamai meka relative velocity principle sapeksha pravega mooladharmaya meka lamai hena baba ekak right
මේක අන්ඩර්ස්ටෑන්ඩ් කරන්න දෙයක් නෑ මේක නිකන් අර ගිරවා වගේ මතක තියාගන්න තියාගත්තත් කමක් නෑ ළමයි මොකද same pattern right එකම රටාව තමයි repeat වෙන්නේ ඉතින් ඒ හින්දා මහලක අමාරු දෙයක් නෑ we'll read out this one මේක පොඩ්ඩක් කියවමු ළමයි velocity of a with respect to b is equal to the velocity of a with respect to e plus the velocity of e respect to b කියවමු එළෝ දැන් තේරෙන්නේ නැත්නම් ළමයි ගණන් ගන්න එපා don't worry aට සාපේක්ෂව bගේ ප්‍රවේගය අනු ළමයි aට සාපේක්ෂව eගේ ප්‍රවේගයට eට සාපේක්ෂව bගේ ප්‍රවේගයේ අයික්යයි බලන්න ළමයි මෙන්න මේක කියෙව්වම ඔයගලන්ට තේරෙනවා මේ මොකද්ද මේ කතන්දරය කියලා here you have two relative objects right සාපේක්ෂ සාපේක්ෂව චලිත වෙන වස්තු තුනක් ඔයගොල්ලෝ ගාව තියෙනවා A Tevindu B නෑ A Ravi Ryan B Tevindu and Earth right polava three objects වස්තු තුනක් තියෙනවා ළමයි එහෙනම් ඔයාට ඕනේ නම් to understand the velocity of A related to B B ට සාපේක්ෂව A ගේ ප්‍රවේගය ඔයාට දැනගන්න ඕන නම් ළමයි බලන්න මෙතන වෙලා තියෙන්නේ මොකද්ද කියලා here first letter right පළවෙනි අකුර A the starting letter A අව පටන් ගන්න අකුර A ළමයි the ending letter B so ending letter should be B අවසාන අකුර B වෙන්න ඕන ළමයි. In the middle මැද්දට හැමතිස්සෙම එන්නේ ළමයි the other relativity right අනෙක් සාපේක්ෂතා වස්තුව තමයි ළමයි. මෙතන මැද්දට එන්නේ always right හැමතිස්සෙම මෙහෙමයි එන්නේ. Actually this comes from vector addition right මේ දෛශික ආකලනය කියන එකෙන් තමයි ළමයි මේ relative velocity low එක සාපේක්ෂ ප්‍රවේග මූලධර්මය අපි අරගෙන තියෙන ළමයි. ඉතින් ඒක vector addition ද දෛශික එකතුවද මොකද්ද කියන එක උගලන්ට අදාළ නැහැ ළමයි. You need to have an idea of applying this one. මෙන්න මේ ගානක් දුන්නා මෙන්න මේක ලියා ගන්න පුළුවන් නම් ළමයි that is the only thing you need to know. දැනගන්න ඕනේ එකම දේ ඕක. හරි ළමයි. එහෙනම් අපි questions වලදී we'll discuss this one more. තව දුරටත් මේක වැඩිපුර කතා කරමු ළමයි. සාපේක්ෂ ප්‍රවේග ගණන් හදද්දී relative velocity questions කරද්දී. Okay, your first very first question. පළවෙනි ගාන. එහෙනම් ළමයි බලන්න read out the question. ගාන කියවන්න. මං හිතන්නේ හරි මට කියන්න බලන්න ළමයි first of all if anyone didn't do relative velocity in physics so far දැනට මේ භෞතික විද්‍යාව කියන විෂයයට ළමයි සාපේක්ෂ ප්‍රවේගයේ relative velocity කරලා නැති කෙනෙක් ඉන්නවා නම් කවුරු හරි මට පොඩ්ඩක් message එකක් ගන්න බලන්න සම්මන් ඉන්හම් කරලා නැද්ද ඉන්හම් didn't you do relative velocity සාපේක්ෂ ප්‍රවේගය කරපු නැති කට්ටිය ඉන්නවා නම් ටග්ගාලා I can't give you more time සිතුම් මනුල තාම කරලා නැහැලු ඈ මේ කයිනටික්ස් වල නේ තියෙන්නේ කයිනමැටික්ස් වල නේ ළමයි තියෙන්නේ මේ මොනවාද 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 මේ මතකත් නැහැ පාඩම් වල නම් ෆිසික්ස් වල තියෙන මේ මොනවාද මතක නැහැනේ චලිතයද මොකද්ද ඔන්න ඔහොම කියලා පාඩමක් තියෙනවා නේ ළමයි ඒකනේ මෝෂන් චලිතේනේ ඒකෙදි නේද කරන්නේ මෙකැනික්ස් මෙකැනික්ස් yes මෙකැනික්ස් වල කරලා නැති එතකොට සිතුම් කරලා නැහැලු තව ඉන්නවද මෙකැනික්ස් කරන්නේ ළමයි ෆස්ට් ලෙසන් එක නේද යාන්ත්‍ර විද්‍යාව අන්නා වචන යාන්ත්‍ර විද්‍යාව yes ඒකේ මේ ෆස්ට් ලෙසන් එක නේද ළමයි හරි මෙකැනික්ස් වල තාම ඉගෙනගෙන නැති සිතුම් මැරෙන්න තව කවුරු හරි ඉන්නවද රාසින් හිටියේ නැහැලු කරද්දි very good හරි හොඳයි කයිනමැටික් මොනවාද මෙකැනික්ස් ළමයි අනිවාර්යෙන් ඉම්පෝටන්ට් ලෙසන් රයිට් මං හිතන්නේ ෆිසික්ස් වල 30% of the paper design from mechanics lesson මේ යාන්ත්‍ර විද්‍යාව කියන පාඩමෙන් තමයි 30%ක් විතර කවර් වෙන්නේ ළමයි ඉතින් ඒ හින්දා ඒක අනිවාර්යෙන් කවර් කරගන්න ළමයි නැත්තම් එහෙම ලොකු ප්‍රශ්නයක් වෙනවා ෆිසික්ස් වලට හැබැයි ළමයි ෆිසික්ස් වල ඉගෙනගත්තු දේවල් නෙමෙයි කම්බයින්මන්ට්ස් වල we are learning අපි ඉගෙන ගන්නෙ we are drawing circles වෘතා දිනවා triangles ත්‍රිකෝණ දිනවා when we are doing this lesson මේ පාඩම කරද්දි ඉතින් ඒ හින්දා bit different චූටි වෙනසක් තියෙනවා හැබැයි first question first few questions ළමයි මේ අද තියෙන පාඩමේ පළවෙනි ප්‍රශ්න ටික related to physics right physics එක ළඟින් යන ගණන් සෙට් එකක් තියෙන්නේ ඔකේ ළමයි read out the question ගාන පොඩ්ඩක් කියවන්න බලන්න and mark the velocities ප්‍රවේග ටික ලකුණු කරගන්න බලන්න ළමයි That is the main thing when you are doing this question. මේ ගානක් හදද්දි ළමයි කරන්න ඕනේ ප්‍රධානම දේ first one I'll do. මම පළවෙනි එක කරන්නම් බලන්න හොඳට කියවලා ළමයි.
एबी मोटर रात देखा पिलीवलिन पनाहा एमएस रीने कहा विस्साई एमएस रीने का प्रवेग वली उत्तरु दिशा वड़ चलित वे टू मोटर कार्स ए एंड बी ट्रेवल्स विथ वेलोसिटीज 50 एमएस माइनस वन एंड 20 एमएस माइनस वन ड्यू नॉर्थ इन लमाई फर्स्ट ऑफ ऑल वील मार्क द डायरेक्शंस लमाई दिशा वन टिक अपी लकुनु करगामु इन द फर्स्ट क्वेश्चन पलवेनी गाने लमाई दे हैव गिवन दिला तीनवा The velocity of A related to Earth lamaiya. Then mukut ma kiyan ne netu lamai right? Related to Earth kiyane ka lamai normally we are not using right? Pruthuviyata saapekshava naththam polavata saapekshava kiyane ka lamai saamaanyen questions wala they are not giving. Egola denne ne. Ehenam normally velocity of A, velocity of B, A ge pravegaya, B ge pravegaya, gange pravegaya, plane ge pravegaya, velocity of ship. ඔය විදිහට දුන්නොත් ළමයි normally we have to take සාමාන්‍යයෙන් අපි ගන්නෙ related to earth right not specially mention නම් විශේෂයෙන් කියලා නැත්තම් we are taking related to earth පෘථුවියට සාපේක්ෂව නැත්තම් පොළවට සාපේක්ෂව තමයි ළමයි අපි define කරගන්නේ ඉතින් එහෙනම් ඒක first thing first good thing you need to know පළවෙනි දේ ඔයගොල්ලෝ දැනගන්න ඕන එහෙනම් ළමයි ඒගොල්ලෝ දීලා තියෙනවා velocity of a a-ගේ ප්‍රවේගය 50 and north right due north උතුරු දිශාවට 50යි ms ඍණයක ප්‍රවේගයක් තියෙනවා කියලා තමයි තියෙන්නේ ළමයි. Mark that one. ඒක අනිවාර්යෙන් ලකුණු කරගන්න. Then ළමයි velocity of b b ගේ ප්‍රවේගය related to earth right? පොළවට සාපේක්ෂව තමයි. මොකද b ගේ ප්‍රවේගය කිව්වොත් velocity of b කිව්වොත් that means related to earth පොළවට සාපේක්ෂව. ඒක දීලා තියෙනවා ළමයි 20 ms minus 1 20යි ms ඍණයක again due north right? උතුරු දිශාවට එහෙනම් ළමයි what they are asking ඒගොල්ලෝ අහන්නේ මොනවද කියලා බලමු A සමුද්දේශ රාමුවේ B ගේ ප්‍රවේගය A ට සාපේක්ෂව B ගේ ප්‍රවේගය velocity of B related to A එහෙනම් ළමයි මට මෙසේජ් එකක් දානටක් ගාලා what they are asking මොකද්ද අකුරු වලින් කිව්වොත් එහෙම අකුරු වලින් කිව්වොත් එහෙම what is the thing they are asking ළමයි in the ROM number 1 ROM ඉලක්කම් 1 අපෙන් අහන දේ මොකද්ද velocity of ප්‍රවේගයේ කාගේ දහන්නේ ළමයි b related to a right a ට සාපේක්ෂව b ගේ ප්‍රවේගය ළමයි එහෙනම් ඔයගෙන් අහන්නේ මෙන්න මේක right එහෙනම් ළමයි what you have to apply මොකද්ද ඔයගොල්ලෝ දාන්න ඕනේ relative velocity principle සාපේක්ෂ ප්‍රවේග මූල ධර්මය ඒකද ළමයි ඔයගලන්ට කිව්වා මොනවාද ළමයි what are your objects මොනවාද වස්තු වාගේ a b and earth right A, B සහ පොළව. එහෙනම් ළමයි what you have to do? V, A here. The letter should be the other object, right? අනෙක් වස්තුව. That means Earth, පොළව plus velocity of Earth, පොළව B, right? You have to N, A. Sorry, yeah. Here B. මෙතන B ළමයි. Here A. You have to start by this letter. මෙතන පටන් ගන්නකින් පටන් ගන්න ඕනේ. N by this letter. මේකෙන් ඉවර කරන්න ඕනේ. එහෙනම් ළමයි this is what you have to do මෙන්න මේක තමයි ඔයගලන්ට කරන්න තියෙන්නේ okay now you can mark ලකුණු කරන්න පුළුවන් ළමයි be බයන් be තියෙන කොහෙද ළමයි 20 above 20 ක් උඩට plus ධන be careful ළමයි හොඳට බලන්න they have given a e velocity of a වලට සාපේක්ෂව a ගේ 50 above 50 ක් උඩට here you have the opposite right ඒකේ අනිත් පැත්ත ළමයි එහෙනම් AE කියන්නේ 50 above නම් ළමයි EA කියන්නේ 50 below පල්ලෙහාට 50යි. එහෙනම් ළමයි what is the higher value 50 නේ 50 නේ. එහෙනම් ළමයි we can take the in this direction මේ දිශාවට විභේදනය කරොත් ළමයි මොකද වෙන්නේ? 50 minus 20 right 50 හරින 20 මොකද මෙයාව opposite කරන්න negative කරන්න ඕනේ ඍණ කරන්න ඕනේ පල්ලෙහාට කරන්න. එහෙනම් your final answer will be 30 ms minus 1 due south දකුණු දිශාවට 30 ms ඍණයක ප්‍රවේගයෙන් ඒ කියන්නේ ළමයි මෙතන කතන්දරේ මෙන්න මෙහෙමයි a යනවා 50 ms minus 1 50 ms ඍණයකින් මගේ එහා පැත්තෙන් b යනවා 20 ms minus 1 20 ms ඍණයකින් එතකොට අපි මම මෙහෙම යන ගමන් මම නෙමෙයි අතරම b නේ නෑ a යන ගමන් ඒ මගේ ස්පීඩ් එක වැඩි නේ a ගේ ස්පීඩ් එක වැඩි මම යන ගමන් චුට්ටක් මෙහෙම හැරිලා b දිහා බැලුවොත් එහෙම මට පේන්නේ මොකක් වගේද පස්සට යනවා වගේ right He travels opposite direction, right? විරුද්ධ දිශාවට සලනේ වෙනවා වගේ තමයි ළමයි මට පේන්නේ.
එහෙනම් ළමයි this is how a felt right ඒට දැනෙන විදිහ තමයි මේ අපි හොයලා තියෙන්නේ ආ එහෙනම් ළමයි this is a simple question right මේක එහෙනම් සරල ගානක් දැන් හිතන්න එපා මේ ගාන හදුවම ආ relative velocity හරි වැඩේ දෙන්නම් ඔක්කොම ගණන් ටික කියලා හිතන්න එපා ළමයි yes there are difficult question තව ටිකක් අමාරු ගණන් එනවා ඉස්සරහට I think ඒව කරන්න මේකේ knowledge එක important right වැදගත් වෙනවා and ළමයි those who have tutes tute තියෙන ළමයි the same question in your first question right පළවෙනි ගාන විදිහට තියෙන එකම question එක ළමයි english medium and single medium එහෙනම් කරගෙන යන්න පුළුවන් right තියෙන කට්ටියට can do 2 3 4 likewise you can do කරගෙන යන්න පුළුවන් ළමයි okay from number 2 රෝම ඉලක්කම් දෙකේ අහනවා ළමයි okay අනික් පැත්ත right ඉතින් දැන් මේක හොයපු ඕගලන්ට අනික් පැත්ත ඉතින් හොයන්න දෙයක් නැහැ නේ from number 2 will be relative velocity of a ප්‍රවේගය a ගේ b ට සාපේක්ෂව related to b right එහෙනම් ළමයි very easily you can find මොකද්ද කරන්න තියෙන්නේ ae plus eb එහෙනම් ළමයි ae වෙන්නේ ae ae 50 above 50ක් උඩට eb වෙන්නේ ළමයි මේක opposite that means downwards 20 යටපැත්තට 20යි ළමයි final resolution උඩ පැත්තට ළමයි 50 minus 20 50 හරින 20 එහෙනම් ළමයි 30 above right 30 above 30 ms රින එක උඩට එහෙනම් ළමයි අවසානයේදී finally you have to write down this statement මෙන්න මේ වාක්‍ය ලියනවා නම් වඩා හොඳයි මේ කැලේදී ලියන්න ඕන ළමයි relative නැත්නම් velocity of b related to a is 30 ms minus 1 30 ms ඍණ එක කොහෙද ළමයි direction එක due south aට සාපේක්ෂව b හි ප්‍රවේගය 30 ms ඍණ එක 30 ms ඍණ එකක් දකුණු දිශාවට වේ okay right yeah at the beginning mulahinda lamai write down that statement definitely aniwaryen me kiyanna lamai that is important ekek wedagath lamai etoṭa eke ma anippata tamai comes here metanṭa enne ing lamai simple question right itamath lesi gana dan meka karama hitanne pa relative velocity sapish pravege hari kiyala api yamu ilang question ekata oge lamai if you have any doubts mona hari prashnayak thiyena na you can ask ahanna puluwa if you need more time taw one nan kaale liya ganna you can ask ahanna puluwa then we can move on to the next question ilanga prashna de yamu lamai na second question deweni prashna lamai read out the question you have two trains dumriyawal deka thiyena ab ums minus 1 ums rinne pravegen yanawa lamai kohata da and vms minus 1 vms rinne gen ut yanawa u is greater than v u ken ekena loku vilu lamai vita wada nagene hira dishawalta east direction ekata yanawa lamai ithin mekata aggala hadanna lamai meka mama hadala pennanna one da mama පවුනේ එක පැත්තක් විතරක් හදලා පෙන්නන්නා ඒ සමුද්දේශ රාමුවේ b ගේ ප්‍රවේගය විතරක් මං හදලා පෙන්නන්න ළමයි the velocity of b related to a කියන එක විතරක් මම හදලා පෙන්නන්න ළමයි i'll give you 2 minutes විනාඩියක් 2 minutes නෙමෙයි 1 minute විනාඩියක් දෙන්න do the question ටග්ගල ගාන හදන්න බය වෙන්න බලමයි මේ වගේ questions නෙමෙයි අපිට a level වලට තියෙන්නේ ආ තව අමාරු ඒවා තියෙනවා බය වෙන්න එපා ඔගලමයි we'll do the question අපි ගාන හදමු එහෙනම් velocity of a related to earth පොළවට සාපේක්ෂව ළමයි now they have given ඒගොල්ල දීලා තිනවා east direction උතුරු නැගෙනහිර දිශාවට ළමයි u and b east direction v and they have mentioned u is greater than v right u කියන එක නා vට වඩා ලොකුයි කියලා දීලා තිනවා ඔක ළමයි i'll find this one මේක හොයන්න මම right velocity of b related to a ට සාපේක්ෂව b ගේ ප්‍රවේගය වෙන්නේ ළමයි this one ළමයි be be වෙන්නේ ළමයි v plus ea වෙන්නේ ළමයි opposite that means you know u is greater u ලොකු හින්දා ළමයි මොකද වෙන්නේ here u minus v right
යූරින වී තමයි ළමයි තියෙන්නේ this direction මේ දිශාවට okay right velocity of p related to or relative to respect to a is u minus v ms minus 1 urine v ms du west ඊට සාපේක්ෂව b හි ප්‍රවේගය urine v ms රිනේක දකුණු දිශාවට නෙමෙයි ළමයි බටහිර බටහිර දිශාවට වේ ඔකේ රයිට් මේ ටික හොයන්න පස්සේ simple questions ළමයි ඕකට මම වැඩි කාලය ගන්නේ නැහැ because we have to do good questions හොඳ ප්‍රශ්න හදන්න ඕනෙ හින්දා ඔකේ ළමයි let's move on to the next one ඊළඟ එකට යමු ළමයි බය වෙන්න එපා අමාරු නෑ ළමයි හරියට වැඩ ටික කරොත් එහෙම අමාරු questions නෙමෙයි තියෙන්නේ ළමයි මේක හදන්න ඕනේ තමයි ඔය third එක ඔයගොල්ලෝ ගෙදරදී හදන්න ළමයි pq trains දෙකක් තියෙනවා ළමයි opposite direction විරුද්ධ දිශාවලට යන්නේ නැගෙනහිරයි බටහිරයි velocities they have given ප්‍රවේග දීලා තියෙනවා ළමයි west and east and west right එහෙනම් now you can do the question ළමයි you can do the third one තුන්වෙනි එක කරන්න පුළුවන් we'll move on to the fourth one ළමයි හතරවෙනි එකට අයියෝ ඒකත් ඒ වගේ එකක් කමන්නේ fourth එක විතරක් හදමු ළමයි do the fourth one හතරවෙනි එක හදලා from fourth onward හතරෙන් පස්සේ ළමයි ඔය වගේ බබා ගණන් නෙමෙයි තියෙන්නේ බබා ගණන් තමයි තාම මුලදී හැබැයි a bit hard compared to this මේකට වඩා චුට්ටක් විතර අමාරු ඒවා තියෙන හැරි හරියපෙන් දු තගල් කරන්න ළමයි හරියපෙන් දු ඉක්මනට විනාඩියයි දෙන්නේ මොකද මේ වගේ questions හදන්න ගොඩක් කාලය නාස්ති කරලා බෑ හරියප් ඉක්මනට ओके ළමයි ए ट्रैवल्स यू वेलोसिटी यू यू ප්‍රවේගයෙන් යනවා නෝත් රයිට් උතුරු දිශාවට අරයා සවුත් දකුණු දිශාවට 3u එන ළමයි we'll go to the board board එකට යමු ඒ යනවා ළමයි උතුරට නෝත් ඩිරෙක්ෂන් u here down south direction දකුණු දිශාවට ළමයි 3u අපෙන් අහන්නේ මොකද්ද what they are asking අරකම තමයිනේ ඒ සමුදේශ රාමුවේ b ගේ ප්‍රවේගය the velocity of b related to a ළමයි very easy be plus ea right එහෙනම් ළමයි be වෙන්නේ මොකද්ද here 3u 3u plus ea වෙන්නේ ළමයි opposite of this one ඔන්න හොඳට මතක තියාගන්න ළමයි ටික කාලයක් යද්දී after some time you forget to write down the correct direction here මෙතන ඒ ඊ තියෙනවානේ ආ ගෙඩි පිටින් මෙතන මේකම ලියනවා ළමයි but that is not correct right එහෙනම් ළමයි you have to think about the direction also දිශාව ගැන සලකන්න ඕනේ ea is not equal to ae ea ae සමාන නැහැ එහෙනම් ළමයි applying the value correctly right apply the value correctly හරියටම දාන්න ae තියෙන ළමයි upwards u නා ea means downwards u යටපැත්තට u ඒ කියන්නේ ළමයි 4u again lama velocity of b related to a will be 4u 4u ms minus 1 du south ඊට සාපේක්ෂව b හි ප්‍රවේගය වෙන්නේ ළමයි 3u 4u ms රිනේක ප්‍රවේගය බටහිරට නෙමෙයි ළමයි දකුණ very easy ya ඔව ඕන දෙක වසර ළමයෙක්ටත් හදන්න හරියට වැඩේ කියලා දුන්නා දෙක වසර ළමයෙකුත් හදනවා එකතු කිරීම පුළුවන් addition okay එහෙනම් ළමයි we can move on to the next question ඊළඟ ප්‍රශ්නෙට යන්න පුළුවන් okay fifth one පස්වෙනි එක බලමු ඒකවත් හොඳක් තියෙනවද yes small change shoot වෙනසක් තියෙනවා ළමයි බලන්න now you have to cars car දෙකක් තියෙනවා ළමයි ab a යන්නේ ළමයි 25 ms minus 1 25 ms රෙන එක कोई पत्र लमाए नगेने हीरा ईस्ट दिस वन मैंने में यार 25 रूट 3 एमएस माइनस वन विसिपाई सॉरी विसिपाई मूल्य तो ना एमएस रीने किंग कोई दिया ने लमाए उत्तरो नॉर्थ डायरेक्शन आहे ना लमाए डू दिस क्वेश्चन मेक हाथ ना लमाए अ स्मॉल डिफरेंस छोटी वैन साइट ये ने नाउ यू कैन डू दिस क्वेश्चन आ नो डोंट डू दिस क्वेश्चन मेक कराने पाला मामा कराना मेक मुकदा नत्ता
මට ඕන විදිහට ඕගොල්ලන්ට questions ටික කරවන්න බෑ ඉස්සරහට. එහෙනම් I'll do this one ළමයි මම මේක කරන්නා. එහෙනම් ඒකේ බලන්න ළමයි A 25 ms minus 1 is right. 25යි ms ඍණ එක ප්‍රමාණයක් තියෙන්නේ නැගෙනහිර පැත්තට. Don't do this ah. මම කරන්නම් මේක. I'll give you a question to do. ඕගොල්ලන්ට කරන්න ගානක් දෙන්න ළමයි. ඊට පස්සේ B යන්නේ කොහෙටද ළමයි? B යන්නේ B travels 25 root 3 25යි මූල තුනේ ළමයි north උතුරු දිශාවට ඒ ළමයි ms minus 1 ms ඍණ 1 ඔක ළමයි you need to find this one මෙන්න මෙයාම තමයි හොයන්න තියෙන්නේ relative of relate velocity of a velocity of b related to a right a ට සාපේක්ෂව b ගේ ප්‍රවේගය තමයි දැන් වා හොයන්න යන්නේ ඔකේ ළමයි follow this step මේ ටික steps ටික follow කරන ළමයි ඔයගලන්ට ඇයි කියලා තේරෙයි when you are doing hard questions මේ විදිහට කරන්නයි කියලා කියන්නේ හේතුව ළමයි ඔයගලෝ අමාරු ප්‍රශ්න හදද්දී ඔයගලන්ට එතකොට ලේසියෙන් හදන්න පුළුවන් වෙන හින්දා okay be be තියෙන ළමයි upwards උඩ පැත්තට 25 root 3 25යි මුල 3යි plus ධන ea means ළමයි ae ගේ opposite direction එක ළමයි ඒ කියන්නේ මේ direction එකට 25 25යි ඔකේ ළමයි then ඊළඟට write down vba here මෙතන vba කියලා හිතලා ළමයි i told you මම ඔයගලන්ට කිව්වා velocity means ප්‍රවේග කියන ළමයි vectors right දෛශික එහෙනම් ළමයි this is addition right මේතනේ දෛශික ආකලනේ නැත්නම් දෛශික එකතුව right එහෙනම් ළමයි represent them using a using vectors දෛශික විදිහට මේගොල්ලන්ව නිරූපණය කරන්න I'll take this vector මෙන්න මේ දෛශිකයේ මම ගන්නවා ළමයි as pr pr කියන දෛශිකයේ විදිහට මෙයාම represent කරනවා when you follow this step මේ මම දන්නවා මේ equation එක yes you can do without using this method මේ ක්‍රමේ පාවිච්චි කරන්නේ නැතුව හදන්න පුළුවන් ළමයි but if you use this method මේ ක්‍රමේ පාවිච්චි කරොත් ළමයි it's easy for your hard questions right අමාරු ප්‍රශ්න හදද්දී ඔයාලට ලේසි කියලා හිතෙයි එහෙනම් follow this one මේක පටන් මේක මේ විදිහට කරන්න ළමයි pr vector pqr right normally alphabetical order එක ගත්තොත් මගේ එන්නේ ළමයි හැමතිස්සෙම pqr right එහෙනම් p ඉඳන් r ට යනවා කියන්නේ ළමයි going from p to r means p to q and q to r right p ඉඳන් r ට යන්න බැරි නම් මම මොකද කරන්නේ we have to find another way right p to q and q to r ආහෙන I'll represent this vector by pq මේ දෛශිකය this vector qr okay right okay ළමයි now we'll represent these vectors මෙන්න මේ දෛශික ටික අපි නිරූපණය කරමු okay ළමයි start by this one p to q p ඉඳන් q ට you have to travel 25 root 3 upwards හොඳට බලන්න ළමයි මේක තේරුම් බලන්න p ඉඳන් q ට ඔයා යන්න ඕනේ you have to travel 25 root 3 25යි මූල 3 upwards උඩ පැත්තට එහෙනම් ළමයි from p to q p ඉඳන් q ට you are traveling upwards උඩ පැත්තට යන්නේ ළමයි එහෙනම් p below q above right p යට q උඩ how long you travel කොච්චර දුරක් යනවද ළමයි ඔයා 25 root 3 25යි මූල 3 then from q to r q ඉඳන් r ට ඔයා travel කරනවා ළමයි this direction මේ දිශාවට 25 25 එතකොට 25 root 3 is greater right 25යි මූල 3 කියන ළමයි සාමාන්‍යයෙන් 25ට වඩා ලොකුයිනේ ඒ හින්දා මේක ඊට වඩා චුට්ටක් විතර මේ හරියෙන් වගේ නවත්තමු. Okay. Here you can represent r right? 25 25. Now what you need ළමයි ඔයාලට මොකක්ද ඕනේ? Velocity of b related to a right? A ට සාපේක්ෂව b ගේ ප්‍රවේගය. What vector represent that one? එයාව නිරූපණය කරන්න දෛශිකයේ කවුද ළමයි? PR or RP? PR ද RP ද? කියන්න බලන්න මට. PR or RP? කවුද රිප්‍රසන්ට් කරන්නේ PR or RP PR right PR ආ එහෙනම් ළමයි
from P to R, if you draw a line like this, maybe the oya reka ma kendo P na R kalamai. This one represent. Mena me aage direction and magnitude both ta P R ke dishava saha vishalatve kina dekem malamai represent your needed velocity. Avashya pravege nirupane karanava. Ehinang lamai. This is a right angle triangle, right? Rijukone trikone ya. If this one is x, mea x nang lamai, finding x is not a trouble for you, right? X ho hoye neka kisi prashnayak naha ne lamai yogalanda. Using the Pythagoras theorem, Pythagoras theory ka pavichchi karoth, you can very easily find x, right? X ho nikamma hoyanna puluwa. Finding it is not the important part of this question. Me gaane wedagathma kala lamai x ho hoye neka nemei. Menna me we call this one velocity triangle. Meyaata api kiyenawa lamai velocity triangle එකක් කියලා ප්‍රවේග ත්‍රිකෝණයක් ඉන velocity triangle ළමයි ප්‍රවේග ත්‍රිකෝණයක you need to have an idea about this one මේක ගැන පොඩි අවබෝධයක් තියෙනවා ළමයි here yes p to q you have two things right p නම් q ට ඔයාලට නිරූපණය වෙලා තියෙන දේවල් දෙකක් තියෙනවා magnitude and the direction right දිශාව සහ විශාලත්වය okay right එහෙනම් ළමයි This length represent मैंने में दिग्गज निरूपण ये करना वाह 25 root 3 right magnitude विशालत्व विशिष्ट मूल तुना This length represent में दिशा में दिग्गज निरूपण ये करना वाला माय 25 units एक अक विशिष्ट भाग क्या ने दें example लेकर हापी ही तमु में का मेक वैल्यू बगला माय nearly 1.7 के multiply करा हम हापी ही तमु को 38 दैशिक निरूपण मुलदीमे मेव कोई मेतन ही ना मेतन ना याँ कर ला इफ यू कैलकुलेटेड द स्क्वायर्स राइट कोटुटी का गणन करोते हैं मैं यू कैन फाइंड द एक्स राइट एक्स वो हो जाने पुलवा बट दैट इज़ नॉट द मेथड वी आर यूजिंग राइट आप ही पाविच करना क्रमी एक अने में मंकियाँ ने लेंथ रिप्रेजेंट द मैग्नीट्यूड राइट मैं वाला दिगवाल निरूपण ये कराने आरगोल्ला के विशाल आपको एक अमतक कराने पाला माई दैट इज रियली इंपॉर्टेंट एक इतामत वेगा पासे याद दी ओगलांट एक अमतक वे नहीं देना मत कर भाई पासे मत करना माई We can find x right. X over anything. One can get pulled on it. X squared equal x square given all of my 25 root 3 squared Pythagoras right. Pythagoras them with him plus 25 squared. We see pahe varge them with my 25 squared. You can take out. We see pahe varge what earlier can pull on my. So we're getting 3 plus 1 right. So now that next and my x will be. मेके स्क्वायर रूट के लमाई वार्ग में बोलिए एक है लमाई आ किधर 50 राइट 50 ms माइनस 1 पनाहा ये ms रहने का नो व्हाट इस द डायरेक्शन लमाई दिशा तू फाइंड द डायरेक्शन लमाई दिशा हो यार ना पुट अल्फा ही है मेथड अल्फा के लिए दागन व्हाट इस द वैल्यू ऑफ अल्फा लमाई tan अल्फा क्या बोलन tan अल्फा मींस ऑपोजिट ओवर एडजेसेंट सामुख पादे पे दी मैं बाध्य पादे सामुख पादे वेन लमाई opposite 25 but the path the adjacent 25 root 3 this is pahai mool thunai mokada inne tan alpha will be 1 over root 3 ekak vidhi mool thunai lamai applied ne ehinda you don't have to write down the general solution sadharana visudum liyanna onna take the acute angle sulu koneya ganna kiyeda lamai 30 right 30 en lamai alpha will be 30 answer ka 30 en lamai how to define Your velocity, then वाके प्रवेगे अकुरें को हमें तो लिया नहीं किया लमाटी किया न बनाना माई, को हमें तो किया ने? We found P R, right? ये ना आपे P R हो गया थी ये ना वाँ? What is P R? P R क्या ने कहा उधर लमाई? Velocity of B related to A. Velocity of B related to A will be What is the magnitude? Lamai, mukha the vishalatvaya 50 ms minus 1, 50 ms rineka
how to represent this direction ළමයි මේ දිශාව නිරූපණය කරන්න කොහොමද දැන් අන්න අර මුලදී කියලා දීපුවා from south from north to උතුරේ ඉඳන් ළමයි 30 degrees away to away direction right එලියට යන නැතනම් මෙහෙම කියනක් පුළුවන් from north to west 30 degrees away from the north to 30 degrees away from north to west right ena will be 50 ms minus 1 30 degrees away from north to west single enki wot lamai kaage de pravegaya a sapeksha b ge pravegaya एट सापेक्षव बी गे प्रवेगय कोई दलामाई उतुरेन अंशकतिहाक बाटहिर दिशा वट उतुरेन अंशकतिहाक बाटहिर दिशा वट कोचर वेगे की दलामाई පනහයි ms රින එකක් වෙ. ඔය විදිහට තමයි ළමයි you have to finish the question right. ගාන හදලා ඉවර කරන්නේ ඔන්න ඔය විදිහට. ඔගේ ළමයි i hope everyone understood හැමෝටම තේරුණා ඇති කියලා හිතනවා. ඉතින් ළමයි මෙච්චර දෙයක් කරන්න ඕනේ නැහැ. මේක simple question එකක් නේ. උගලන්ට ඕන නම් මේ විදිහට කරන්න තිබුණා. මේ දෙන්නව මෙතනම ළමයි you can represent like this මේ විදිහට mark කරලා හැබැයි ළමයි ඔයගලන්ට පොඩි ප්‍රශ්නයක් වෙනවා දැන් මේකෙදි මාක් කරද්දී ඕඩර් එකට මාක් කරන්න ඕනේ නේද නැත්නම් ඔයගලෝ වැරදිනවා මුලින් මෙයාව මාක් කරලා එතන ඉඳන් තමයි ළමයි මේ පැත්තට යන්න ඕනේ නැත්නම් බලන්න අර දැකද ඔයගල නැත්නම් පටලනවා right ඒකයි ළමයි මම කිව්වේ අර sketching the velocity triangle ප්‍රවේග ත්‍රිකෝණය අඳින එක suitable ගොඩක් හොඳයි කියලා කියන්නේ ඒකයි ළමයි මොකද From PR, definitely you are getting the direction, right? Dishava nattang ogale varadda ganawa. Then matat awabotte varadinawa nikan ekapara hadanna gihilla nam. Oya patang gannone me agen. Then you have to come here. Na me vidihata andala lamai. Yes, you can calculate this one. Mena meya aragena. You can write down x x value yanna puluwa. Habai lamai doing this way is the better way, right? Me vidihata karana eka thamai wada honda. ඔව් velocity triangle එකත් force triangle එක වගේ තමයි බල ත්‍රිකෝණය වගේ තමයි not exactly හැබැයි ඒ වගේම නෙමෙයි හැබැයි ඒ වගේ idea එකක් තමයි තියෙන්නේ ළමයි length represent the magnitude right දිගවල් නිරූපණය කරන්නේ විශාලත්වය and letters represent අකුරු නිරූපණය කරන්නේ ළමයි direction දිශාව හරි එහෙනම් ළමයි write down this question මේක ළමයි අපේ එතකොට first question එක නෙමෙයි යා මම හැම එකටම first කියලා දාගෙන තිබිලා තියෙනවා This is your fifth question. පස්වෙනි ගාන ළමයි. Now, after doing this, then make a card පස්සෙ ළමයි. If you have any doubts, you can ask. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ළමයි අහන්න. Then you can do the question number 6. හයවෙනි එක කරන්න පුළුවන් ළමයි. And 7. Yes, හතත් කරන්න පුළුවන්. Up to 7. හත වෙනකන් ළමයි. Do quickly. ඉතාමත් ඉක්මනින් කරන්න. We did fifth right පස්වෙනි එක කරේ unfortunately පහ වගේ එකක් නැහැ ළමයි 6 වෙනි එක ඊට වඩා චුට්ටක් විතර advance right no issue command නැහැ කරන්න you can do the sixth one come on 6 කරන්න පුළුවන් හරි board එක පෙන්වන්න do the question number 6 6 වෙනි ගාන හැමෝම කරන්න ළමයි හැමෝටම පුළුවන් කරලි ඉවරලා හැමෝම message එකක් දාන්න සර් මං ඉවරයි කියලා okay if you have anything in the board එකේ තියෙනවා නම් මොන හරි ලියා ගන්න පුළුවන් Then we can go to the sixth question. Have any question? Anna, pula. Ilan lamai podi kapati dekut kya na lamai. Then main main statement ke vaak ke liya gan very lamai inte. They can use this method. Make ramai pause karan pula. Have I try to write down this one? Make it liya na try karan lamai because it improves your knowledge, right? Ogalang danu mo varad dene karna making. Ogalang mehmali wat ati lamai. Velocity of B related to A is කියලා ලියලා ළමයි. දැන් මෙන්න මේ direction you know right? මෙන්න මේ දිශාව දන්නවනේ. මෙන්න මේ විදිහට උතුරක් north එක ඇඳලා ළමයි. මෙන්න මේ direction එකට තද මේක dot line right? මේක කඩ ඉරෙයි. මේක continuous line.
තනීරකින් ඔහොම ඇඳලා 30 කියලා රිප්‍රසන්ට් කරලා ළමයි මෙතනින්ම 50 ඔයගලන්ට පේනවනේ ms minus 1 ms 3 එක කියලා දැම්මනම් වැඩේ හරි එතකොට අර here you have the direction and the magnitude right දිශාව සහ ප්‍රවේගය දෙකම තියෙනවා that is the easy way ඒක තමයි ලේසි විදිහ හැබැයි මම මුලදී ඒක කිව්වේ නැහැ ළමයි මොකද මේක දැනගෙන ඉන්නකො හොඳයි right ඒක තමයි අයිඩියා එක right එහෙනම් සිංහලෙන් කොහොමද ඒට සාපේක්ෂ බීහි ප්‍රවේගය මෙහෙම මෙන්න මේක මේ උතුර නෝත් එක ළමයි ඩොට් ලයින් කඩිරෙන් මේක තද ඉරෙන් 50 ms minus 1 5 ms 3 නේක වේ කියලා ඉවර කරා නම් වැඩේ හරි ඕකේ හරියක් එක මිනිට now you can do the 6th question ළමයි 6 වෙනි ප්‍රශ්නේ හදන්න පුළුවන් ඕනම කෙනෙක්ට small advance චූටි වෙනසක් තියෙනවා compare to above quiz ගානත් එක්ක සැලකුවම හරියට පෙන්ඩු ඉක්මනට කරන්න ළමයි I'll give you another 1 minute විනාඩියක් දෙන්නම් තව ඉවර ළමයි send me a message පග්ගල message එකක් දාන්න if you are lucky we can do a A level question also today ඔගොල්ලෝ lucky නම් ඔගොල්ලෝ ඉක්මනට වැඩ ටික කරොත් අපිට A level ගානක් උනත් අද හදා ගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා බලමු ओके सिक्स डन हाई वेन बोर्ड नाम पुतो मैकुआ मैकुआ ने मेतन तीन मैं ईलांक क्वेश्चन के आए केल दिना ओके सिक्स डन के लिए दिल तीन तब केशा पसंद इवर आई तब दोसू फिनिश कैन डू द सेवंथ वन हत्वन प्ला ट्राइ टू डू द सेवंथ वन हत्वन ट्राई देने इवर आया හොඳයි තරින්දු රුවසංක හරේ ජනනී ඉවරයි ක්‍රිෂ්ණතුම් වෙරි ගුඩ් හොඳයි ප්‍රමුදී වෙරි ගුඩ් තව කවුද ඉවර හරි අප් ඉක්මනට අනෙල් ගුඩ් අදර්ස් තව කොමාල් මලීෂ ගුඩ් හරි අප් ඉක්මනට ओ मदि मदि तव देने तुम देने किया टाक गाला ओके दुलक्षण गुड ओके आई गो टू द क्वेश्चन प्रश्न टी अमला माय सिक्स वन राइट हाई वेनी के नेम क्यू यस वेलोसिटी ऑफ ए रिलेटेड टू अर्थ पोलवट सापेक्ष वेगे प्रवेगे लमाय एक हरियर की लाई मम के क्वेश्चन कंफ्यूज बी मोटर रात देख पिलीवेली उत्तरूहा पलवेन यानी उत्तर राइट ट्रेवल्स नॉर्थ फर्स्ट वन एंड सेकंड वन देवनी लाई दकुनी अंसक तिहा बटहीरट इन द डायरेक्शन 30 डिग्री वेस्ट फ्रॉम साउथ हेना यू हैव टू मार्क द two velocities right ප්‍රවේග දෙක ඒ විදිහට ලකුණු කරන්න ඕන ළමයි ඉතින් ඒ දෙක පටල ගන්න එපා first එක කෙනා යන්නේ ළමයි උතුරට right north direction එකට with a velocity ප්‍රවේගයේ ළමයි 100 ms minus 1 ci ms ඍණ එක ඊළඟ ළමයි velocity of b දෙවෙනි එක කෙනා දෙවෙනි කායක travels යන්නේ ළමයි හොඳට බලන්න නැගෙනහිර මොකද කියන්නේ දකුණින් අංශක 30ක් බටහිරට from this is north right මෙන්න south right මේ තියෙන්නේ south direction එක ළමයි from south දකුණින් අංශක 30ක් බටහිරට right 30 degrees towards west එන ළමයි towards west west direction එකට කියන ළමයි මෙන්න මේ direction එක right english medium ළමයි මගේ අතේ නම් ටියුට් එක නැහැ ඒ විදිහට තමයි අතේ අපි මේකෙන් බලමු in the direction 30 degrees west from south west from south ah hena lamai west from south clearly but
දකුණින් බටහිරට කිව්වම ළමයි මෙන්න මේ ඩිරෙක්ෂන් එකට ඕකේ what is the velocity ළමයි ප්‍රවේගය දීලා තිනවා 50 root 3 ms minus 1 50යි මූල 3යි ms වෙන එක ඕකේ ළමයි කාට හරි ඩිරෙක්ෂන් එක මං හිතන්නේ වැරදුනා නම් ළමයි don't do it එක් කරන්න එපා mark the direction clearly and correctly හරියට සහ නිවැරදිව ලකුණු කරගන්න ළමයි ඕකේ next one ඊළඟ ළමයි you need what you need velocity of b related to a ne oh b is a samuddesha ramaye b ge pravege lamai ekenne ara kalin ekama thamai velocity of b related to a a ta saapekshawa b ge pravege hamba wenne lamai kohomada vbe plus ve a vbe lamai this one menna meka mark it correctly hariyata lakunu karaganna 30 here 30 metana with a velocity 50 root 3 50 mula 3 lamai plus dana ea ea ken lamai meke opposite that means below 100 right palle hada 100 oge lamai another hint I'll give you thawa podi deyak ogalanta denna danuma here this is a good direction right meka honda dishawak lamai so switch these two me denawa chuta maru karanna lamai meyawa metenin liya gana meyawa metenin liya gana changing your vectors will not change your final answer me vidihata ma tiyagena gana haduwat me denawa change karala gana haduwat lamai same answer you get ekama uttare enne ona man hadala pennanna lamai first I'll change and do wa man mulima maru karala karanna eto lamai mataka tiyagena that is man me kiyala denne lazy krama right take this value to here right meyawa issala liyagena here write down this one as the second vector devani daishike vidihata meyawa liyagana etakota oyata yes you have to write down another step how ready pura step ekak liyanna one lamai but when you are doing the sum gana hadaddi that is easy for you eka aniwaryen owata lesi wenu okay lamai here vba repeat this term meka digatama repeat karagena enna now apply vectors daishika lamai here pr right hamathisma api metana dana pr equals pq plus qr right p indan q ta gihila q indan r ta giya na you have PR right ehenam lamai now we'll sketch the diagram roopa sadahana andimu okay from p to q p indan q ta lamai you have to travel down pallehata yanna one how much kochchara dura yanna one lamai how long 100 right 100 ak yanna one from p to q p indan q ta from q to r q indan r ta lamai with this horizontal vertical minime tirasat ekka lamai 30 degrees right answer ka 30ක් හදන විදිහට මේ විදිහට යන්න ඕන ළමයි how long you have to go කොච්චර දුරක් යන්න ඕන ළමයි here 100 මෙතන 100යි here 50 root 3 50යි මුල 3යි ළමයි 50 root 3 is greater than 100 ආ මෙයා ලොකුයි මෙයාට වඩා මොකද root 3 means 1.7 1.7 නෑ නේ අඩුයි අඩු sorry අඩුයිනේ ඒතර මෙයා පොඩි right තව ටිකක් කොට කරමු එහෙම කරන්නම ඕනේ ප්‍රශ්නයක් නෑ ඒක හරි මම ඔන්න විදිහට r ව මෙන්ෂන් කර ගන්නවා ළමයි here 50 root 3 50යි මූල 3 now what you need ළමයි මොකද්ද ඔයගලන්ට ඕනේ the vector pr right pr කියන දෛශිකය තමයි ඔයාට ඕනේ එහෙනම් join p and r p සහ r join කරලා ළමයි for pr put a value මොකක් හරි අගයක් දාගන්න x කියලා ඔය ළමයි finding pr is not my problem is it is your problem right pr hoyene ka attrama mage wede neme ogalange wede mokada eka hoyanna den knowledge ekak tiyenne one mama podi udawwak karanna because this is the first question you are doing right karana palaweni gana hinda lamai from resolutions you can take the value vibhedana walin owata gana hadanna pulan lamai here 30 right metana 30 api resolutions walin yamu lamai mulima these two line joint set me dena meet wenawa kiyala hitamu api l l waladi join wenawa okay and here also ogalanta one nan na eka meyawa me patterai karanna pulang hari kamana liyamuko meka andinna mon na lamayya kemathi lamai vitarak anda ganna andot samahara lamainta meka pissuwak wage kiyala hitei ganan ganne pa ara hamowotama therenna one hindai man meka andinne this is a rectangle right mena me thiyenne lamai riju kona ashraya मेतन आप ओन एम के लगा ओके
ओके लामाई योर मेन ट्रायंगल ओगलांगे प्रधान त्रिकोण है पी क्यू आर राइट पी क्यू आर ट्रायंगल एक यू नीड टू फाइंड एक्स एक्स हो तमाई यो हुआ गान नोने लामाई टू फाइंड एक्स एक्स हो होया ना लामाई यू नीड टू मेंशन द एंगल ऑफ एक्स राइट एक्स किए ने किन आगे रिप्रेजेंट कराने पी आर लामाई तो रे पी आर वो होये ना क्या ने यू नीड टू मेंशन द एंगल कोने हाँ दुन वन नोने लामाई मार्किंग दिस एंगल इज नॉट गुड राइट मे कोने लाकुनु करना क्या ने फॉर योर ऑन गुड दैट इज नॉट गुड राइट एक ने मे एंगल के लामाई इट इज नॉट विद द हॉरिजॉन्टल और वर्टिकल राइट मेतन हेदन कोने लामाई तिरसातेक्वाद ने मेन हेदले दिए ने सो डोंट पुट अ लेटर हियर मेतन टा अकुरक दागने पालामाई दिस इज द बेस्ट एंगल मेतन टा मुका खरी वा दागन अभी दागम अल्फा के लाई तेरना नहीं लामाई तोटे आर मार्किंग द करेक्ट एंगल इज रियली इंपॉर्टेंट इन दिस क्वेश्चन मे गाने hari hari kone lakunu kar ganima oyage gana lesi karana okay lamai we'll take the resolutions vibhedana gamu okay lamai clearly look clearly hondara balanna I am writing rl rl kiyana diga thamai man me liyanne how to write rl lamai rl va liyanne kohomada then I can't convert this rotate this diagram me roopa sarahana mata karakawanna ba lamai but you can right ඔගලන්ට ඕනම් පුළුවා දැන් tell now tell me ළමයි how to write down rl කිය or else pm pm කිව්වත් අවුලක් නැහැ නැත්නම් ළමයි තවත් අමාරු ළමයි ඉන්නවා නම් same length ය මේ මෙතනට අකුරක් දාගමු q ln qn qn කියන්නේ toy length එකම තමයි right එකම දිග ආ එහෙනම් ළමයි now tell me using x මෙන්න මේ x කියන දිග පාවිච්චි කරලා How to write PM length? PM के न दिक्कत को हम तो मामा लिया ने को हम तो लामाई क्या न बारान काटिया? How to write PM? उत्तरीन बाटे हीरा टक किया लगता है ये न दाखुनीन बाटे हीरा टक किया लगता है पढ़ीन पढ़ीन काउर हर एक हाल दे ना हाँ නැහැ දකුණින්නේ හරිනේ දකුණින් බටහිරට මේ හරි හරි බලන්න මේ දකුණින් බටහිරට from south west from south south වල ඉඳන් south කියන direction එක මේ දැන් අන්න ඒ ඔය පටල ගන්න කට්ටිය තමයි කමන්නේ අහන එක හොඳයි අහලා දැනගන්න south means ළමයි downwards right යට පැත්තට south south to west දකුණින් බටහිරට from 30 degrees west from south south වල ඉඳන් west direction එකට ළමයි මේ තියෙන්නේ south වල ඉඳන් west වලට එන්නේ මෙහෙම නේ මෙහෙම ඉඳා මෙහෙම තමයි පල්ලෙහාට south right පල්ලෙහා එක්කෙනා මෙහෙම තමයි west පැත්තට යන්නේ right බටහිරට යන්නේ ආ එහෙනම් කොච්චරක් මම හරවන්න ඕනද යාව 30 degrees අංශක 30 okay right marking the direction really important ඉතාමත් වැදගත් ලකුණු කරන එක උතුරින් බටහිරට නෙමෙයි දකුණින් බටහිරට කියලා තියෙන්නේ උතුරින් බටහිරට කිව්වොත් ළමයි here this is north right උතුර එහෙනම් west direction එක බටහිරට කියන්නේ ළමයි මෙහෙම right පටන් ගන්න තැන හිතන්න උතුරින් බටහිරට from south to west from north sorry from north to west උතුරින් බටහිරට from south to west දකුණින් බටහිරට හරිනේද ළමයි ඒවා පටල ගන්න එපා okay now tell me ළමයි how to write pm pm කොහොමද ලියන්නේ this is x right main x ළමයි මේ length එක මොකද ළමයි pl කියන represent වෙන්නේ x cos alpha right towards the angle කෝණය වෙතට cos alpha එහෙනම් away from the angle කෝණයෙන් ඉවතට ගියොත් ළමයි එතකොට මෙයාගේ resolutions ගත්තොත් ළමයි මෙතනට මේ පොයින්ට් එක ගෙනිහිලා මෙතනට දැම්මොත් ළමයි away from the angle කෝණයෙන් ඉවතට that means sin alpha right ආ එහෙනම් ළමයි මේ pm length එක වෙන්නේ x sin alpha ඕක ලියපු විදිහ තේරිච්ච නැති කවුරු හරි ඉන්නවා නම් x sin alpha ව ලියපු විදිහ තේරිච්ච නැති කවුරු හරි ඉන්නවා නම් නෑ ඔන්න පටලගෙන
दिशा दिशा पीली वाली टू हाफ ने दाखोल मोटकास ए एंड बी ट्रेवल्स नो ऑफ okay I'm sorry about it the issue is not in the battery ke ne me thibilla den me metana loose connection ekak yawilla okay sorry about it okay I'll explain again asare man explain karanna lamai balanna hondata here a b are two motor cars a b kiyanne motor ratha deka lamai a piliwalin uturu ha dakunin anshaka 30k batahira dishawata ehen lamai a car ek yanne uturu dishawata a car travels north and b car එක යන්නේ ළමයි දකුණින් අංශක 30ක් බටහිර දිශාවට in the direction 30 degrees west from south එහෙනම් මේ දෙක පටල ගන්න එපා ඊට පස්සේ ඒක කියන්නේ ළමයි first එක්කෙනාගේ එක්කෙනාව මුලින් කියන්නේ respectively පිළිවෙලින් ගත් කියලා තියෙනවනේ ළමයි that means first one goes to the car a පළවෙනි එක්කෙනා a ට යන්නේ second thing goes to car b car එකට යන්නේ දෙවෙනි direction එක එහෙනම් මේක පටල ගන්න එපා ළමයි In the future question, ඊළඟට හදන ගණන් වල. Okay. Now, එහෙනම් ළමයි here. Now tell me ළමයි. I need to write down. I need to find PM here. මෙන්න මේ PM කියන දිග මම හොයා ගන්න ඕනේ. To find PM, PM හොයා ගන්න ළමයි මොකද කරන්න ඕනේ? X, right? X should be resolved away from the angle. කෝණයෙන් ඉවතර තමයි ළමයි ගන්න ඕනේ. එහෙනම් X sin alpha, right? X sin alpha තමයි වෙන්නේ. එළමයි similarly here this one 50 root 3 ව away from this angle කෝණයෙන් ඉවතර ගත්තොත් ළමයි NQ right? NQ කියන දිග ගන්න පුළුවන්. Now what is NQ? NQ කියන දිග කියන බලන්න ළමයි කට්ටිය. Now tell me. NQ hurry up. Yes, me 50 root 3 away from the angle. කෝණයෙන් ඉවතර ළමයි එහෙනම් 50 root 3 50යි මූල 3යි away from the angle means sin right? කෝණයෙන් ඉවතර නම් sin 30. Okay. We'll simplify this one ළමයි මේක සුළු කරමු චුට්ටක්. 50 root 3 මූල 3යි ළමයි sin 30 means sin 30 කියන්නේ ළමයි half භාගයයි. එහෙනම් 25 root 3 25යි මූල 3 ළමයි First one, palaveni equation ekak. Now we'll write down PL lamai. PL kiyana diga liyemu den. PL from x x gen liwot lamai what is PL? X gen liwot PL kohomada enne? Towards the angle kone wetara me x wa resolve karanna thiyena vibhedane karanna thiyena lamai towards the angle kone desata. X what
හරි අප් ටෙල් මී කියන් කියන් ඕගොල්ලෝ කියන ඕන තමයි මොකද you need to have the idea ඕගොල්ලෝ තමයි ඉස්සරහට ගණන් හදන්නේ මොකද මම හැම ක්වෙස්චන් එකක්ම ඕගොල්ලන්ට කලින් හදන්නේ නැහැ ඒක තනියම ගණන් හදන්න ළමයි you need to have the simplification knowledge සුළු කිරීම දැනුම හොඳට තියෙන්න ඕනේ මොකද ඉස්සරහට මීට වඩා ලොකු ට්‍රයැන්ගල්ස් එනවා right when you are doing such triangles you need to do them really quickly and correctly and ළමයි towards the angle කෝණය දෙසට වෙන්නේ x cos alpha equal වෙනවා ළමයි සමාන වෙනවා here pq you can write down pq ආයසරයක් pl ඔයාලා ආයසරයක් ලියන්න පුළුවන් ළමයි pq plus ql right pq ට ql එකතු කරා නම් එහෙනම් pq means ළමයි pq කියන්නේ ඒ කියන්නේ මම I here use මම මෙතන පාවිච්චි කරලා තියෙන ළමයි pl equals pq plus ql කියන තියරි එකයි pl ව මං ලිව්වා x cos alpha pq 100 ci plus ql ql කියන්නේ ළමයි this one towards the angle මෙයාම කෝණය දෙසට x x නෙමෙයි 50 root 3 cos 30 50යි මූල 3යි cos 30 100 plus 50 root 3 මූල 3යි cos 30 means root 3 over 2 ළමයි මූල 3 බෙදීම 2යි එහෙනම් මේකට මේක කැපුණොත් ළමයි 25 25යි here 25 into root root 3 into root 3 මූල 3 වැඩි වෙනවා ළමයි 3 3යි here 75 75 එනවා x cos alpha එනවා ළමයි 100 plus 75 175 එකතු කරනවා ළමයි 175 135 second one තුන්වෙනි දෙවෙනි එක now can you find x x හොයන්න මම මොකද කරන්න ඕන ළමයි කියන්න බලන්න how to find x x හොයන්න මම මොකද කරන්න ඕනේ I have two equations සමීකරණ දෙකක් තියෙනවා ඕ හරියක් ඉක්මනට yes square addition right 1 වර්ගයට 2 වර්ගය එකතු කරනවා එළම here x squared sin squared alpha x වර්ගයේ sin වර්ගයේ alpha plus දාන x squared cos squared alpha x වර්ගයේ cos වර්ගයේ alpha equal සමානයි here 25 root 3 squared 25 මූල 3 වර්ගය here 175 squared 175 වර්ගය here if you take x squared out x වර්ගය එලියට ගත්තොත් ළමයි sin squared alpha plus cos squared alpha will be 1 right එහෙනම් x squared chance එකක් එනවා ළමයි can anyone tell me the answer you can write take 25 squared out 25 වර්ගයක් එලියට ගත්තොත් ළමයි here 3 3ක් එනවා මෙතනින් එනවා 25 into 7 right 7 නේ 49 right 49 යක් එනවා එහෙනම් ළමයි x will be මෙතන ඉලියනන් x ව x will be 25 squared here 52 52 ළමයි 2 4 ගෙන් ඩිවයිඩ් වෙනවා නේ 4 ගෙන් ඩිවයිඩ් වෙනවා 52 ලියන්න පුළුවන් ආට 2 squared 52 52 ගෙන් ලියමුකෝ square root වර්ගමූලය ළමයි that means 25 into 25 වැඩි කිරීම 52 you can write down as 4 into 4 වැඩි කිරීම 3 right 13 13 again ළමයි 50 root 13 50යි මූල 13යි ms minus 1 ms ඍණ එක this is your velocity magnitude මේ තියෙන ඔයාගේ විශාලත්වය ළමයි how to find the angle කෝණය හොයන්නේ කොහොමද ළමයි tan alpha tan alpha will be tan alpha වෙන ළමයි කොහොමද හොයන්නේ tan alpha හොයන්න පුළුවන් ළමයි if you divide 1 by 2 right 1 දෙකෙන් බෙදුවා නම් හරි එතකොට x sin alpha over x cos alpha x sin alpha over x cos alpha will be සමාන වෙනවා ළමයි 25 root 3 25යි මූල 3 over බෙදීම here 175 175 x and x get cancel x x කැපෙනු ළමයි tan alpha will be tan alpha වෙනවා මෙතනට 7 7යි root 3 over 7 මූල 7 බෙදීම 2 එහෙනම් alpha will be tan inverse root 3 over 7 මූල 7 බෙදීම මූල 3 බෙදීම 7යි not always comes a good angle right හැමතිස්සෙම හොඳ කෝණයක් එන්නේ නැහැ ළමයි මේ වගේ වෙනවා ඔකේ ළමයි now how to write down the final answer අවසාන උත්තරේ කොහොමද ලියන්නේ therefore එම නිසා
relative of velocity of A, velocity of B related to A will be 50 root 13 ms minus 1 from south to west tan inverse that angle. Emenisa A සාපේක්ෂව B ගේ ප්‍රවේගය වනුයේ 50යි මූල 13යි ms ඍණයක ප්‍රවේගයක් දකුණින් අංශක මෙන්න මෙච්චර ප්‍රමාණයක් බටහිරට v කියලා ලියවන ළමයි you have the full marks right මේ වගේ ගානකට සම්පූර්ණ ලකුණු ආට හම්බ වෙනවා okay hurry up and write down ඉක්මනට ලියා ගන්න ළමයි if you have any doubts මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ළමයි hurry up and ask ඉක්මනට අහන්න බලන්න hurry up and ask ඉක්මනට අහන්න බලන්න හැමෝම अंतिम मेघ क्या डिरेक्शन के मेने लमाई मे दकुनीन राइट फ्रॉम साउथ टू नेक्स्ट गुड डिरेक्शन अपने इलांग हम प्रधान कोने लमाई डिरेक्शन का दिशा वेस्ट राइट बट हीर एना दकुनीन फ्रॉम साउथ टू वेस्ट दकुनीन बट हीर हाउ मच ऑफ डिग्री कोच्चर अंचक प्रमाण लमाई tan inverse root 3 over 7 right aliyannan ko pawune podi babala velocity of b related to a is 50 root 13 ms minus 1 50 mula 13 ms rineka from south to west tan inverse root 3 over 7 degrees eta saapekshava bhi pravegaya පනහයි මූල 13යි ms ඍණයක කොහෙන්ද ළමයි දකුණින් මේ දකුණින් දකුණින් as මෙන්න මෙච්චර ප්‍රමාණය මූල 3 බෙදීම 7යි අංශක කොහෙටද ළමයි බටහිරට v or else simply සරලව කිව්වොත් ළමයි velocity of B related to A is my direction you have to mark alpha 50 root 13 ms minus 1 ඔහොම ලිව්වත් හරි ළමයි මාක්ස් හම්බ වෙන අවුලක් නැහැ මොකද්ද b a සාපේක්ෂව b හි ප්‍රවේගය කියලා මෙන්න මේක ඇඳලා තිබ්බනම් හරි ළම ඒත් හරි ෆුල් මාක්ස් හම්බ වෙනවා හැබැයි මේ අයිඩියා එක තියෙන ළමයි ගොඩක් හොඳයි මොකද ඒගොල්ලන්ට හොඳට අයිඩියා එකක් තියෙනවා එතකොට how to write down the statement wise right ප්‍රකාශනයක් විදිහට ලියන්න ඒගොල්ලන්ට හොඳ දැනුමක් තියෙනවා ඊළඟ ළමයි yes you can do this question if you need like this මෙන්න මේ වගේ කරන්න තිබුණා ළමයි අවශ්‍ය කෙනෙක්ට ඒ කියන්නේ this is not the easiest way right මේක නෙමෙයි ළමයි කරන්න තියෙන ලේසියෙන් විදිය but this is the proper way of doing right මේක තමයි හොඳම විදිය කරන්න මොකද ওই විදියට හදුවොත් ළමයි direction and the magnitude දිශාව සහ විශාලත්වය ඔයගොල්ලෝ වරද්දන්නේ නැහැ here you can do like this මේ වගේ කරන්නත් පුළුවන් ළමයි now tell me ළමයි if you resolve these two මේ දෙනවා විභේදනය කරොත් ළමයි In this direction, मैंने मैं दिशा वाला you have कुछ रख दिया मैं, बार मैं यहाँ पर resolve करोते हैं मैं 50 root 3 away from the angle कोणिंग इधर sine 30 right sine थी हाँ downwards यादा पकड़ रहती है ना लमाई 100 plus c या दाना 50 root 3 पाना है ये मूल्य सुनाई cos 30 cos थी है पर मैं का resolve कर लत लमाई मैं भी बेद नहीं कर ला you can find the final one right මෙන්න මෙයාම තමයි අපි හෙව්වේ x
from here also you can do the rest of the question, right? ඉතුරු ගාන හදන්න පුළුවන් මෙතන මේක සිම්ප්ලිෆිකේෂන් එක 25 root 3 25 මූල 3යි here මේක root 3 over 2 25 එතකොට 75 175 175යි ළමයි think simplifying these two මේ දෙන්නව සුළු කරලා වුණාත් ළමයි you can find the answer උත්තරේ හොයන්න පුළුවන් මෙච්චර වටයක් යන්න ඕනේ නැහැ yes definitely but still this is the best way තාමත් මේක තමයි හොඳම විදිහ ළමයි මොකද ඒකෙන් direction is easily can be identified right දිශාව වට facing හොයාගන්න පුළුවන් හින්දා ළමයි අර විදිහට කරනවට වඩා මේ විදිහට කරන එක ගොඩක් හොඳයි මුලදී හැබැයි කාලයත් එක්ක ඔයගලන්ට වැඩේ තේරුණාට පස්සේ you can use that method also හැබැයි ළමයි in this question මේ ගානේ ඔයගලන්ට කොහෙදි හරි කියලා තිබුණා drawing the velocity triangle සාපේක්ෂ ප්‍රවේග ත්‍රිකෝණය and the කියලා තිබුණා ඒ statement එක තිබුණොත් ළමයි definitely you have to follow this step right මේ විදිහටම කරන්න වෙනවා no other way වෙන විදිහක් නැහැ එහෙම specially mention කරලා තිබුණේ නැත්නම් ළමයි you can use that method also අර ක්‍රමයේ පාවිච්චි කරලා කරන්නත් පුළුවන් no issue කිසි ප්‍රශ්නයක් නැහැ okay hariya ikmanata karanna lamai then we can go to the 7th one 7th one ekata yanna pulaa hariya ikmanata yes lamai here you can put this one as alpha meka alpha kiyala daagena lamai using the pythagoras theorem oh this is a vector meka daishikayak lamai vector forces waladi bala waladi api igena gatte lamai me patara x x resolve and y resolve thibuna How to find the resultant? Samprayukta api kohomada hewwe lamai? X squared plus y squared square root x වර්ගය දන y වර්ගයේ වර්ගමූලය. Yes, you can use that one here. මෙතන පාවිච්චි කරන්න පුළුවන් ඒක ඇයි ඒ? Velocity is a vector. ප්‍රවේගය කියන්නේ දෛශිකයක් ළමයි. එහෙනම් මෙතන x you can find like this මේ වගේ හොයන්න පුළුවන්. මෙයාගේ square එක plus මෙයාගේ square එකේ square root එක වර්ගවල එකතුවේ වර්ගමූලය අරගෙන x හොයන්න පුළුවන් very easily. And alpha alpha හොයන්න පුළුවන් කොහොමද? මෙතන alpha ළමයි චුට්ටක් බලන්න දැන් not with the horizontal තිරසත් එක්ක නෙමෙයි ළමයි යන්නේ එහෙනම් alpha වෙන්නේ tan alpha වෙන්නේ y over x නෙමෙයි x over y ඒ කියන්නේ මෙතන එන value එක 25 root 3 අර මොලේ කල්පනා කරන්න පුළුවන් නම් ඒක පුළුවන් ආ සාමාන්‍යයෙන් අපි mark කරන්නේ ළමයි with the horizontal right තිරසත් එක්ක mark කරොත් තමයි මේ value එක over මේ value එක will be your tan alpha හැබැයි ළමයි දැන් mark කරලා තියෙන with the vertical තිරසත් එක්ක එහෙනම් මෙතන value එක තමයි ළමයි මේකත් එක්ක divide කරන්න ඕන බෙදන්න ඕන सेम वैल्यू राइट एक कम उत्तर है ना ये कथा देखा क्या सेम आंसर राइट इवन फॉर एक्स एक्स वो है वो तो एक कम उत्तम है लमाए उत्तर है ना यस इट इज इजी एक लेसी लमाए है भाई यू नीड टू हैव एन आइडिया गुड आइडिया अबाउट दी होल क्वेश्चन राइट संपूर्ण गान गान होना अवबोधया तीन लमाए के भीतर आई ए විදිහට කරන්න පුළුවන් එහෙනම් තාම at the still you at the beginning තාම මුලින්ද try to do like this මේ වගේ කරන්න බලන්න ළමයි this is clear and perfect මේක හොඳයි සහ හැමෝටම තේරෙනවා for advanced student යම් කිසි දෙයක් තනියම කරන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙන ළමයින්ට they can use that method also වර විදිහට කරන්න පුළුවන් yes yes iklas you can say iklas අහනවා always හැමතිස්සෙම මේක වෙනවද කියලා velocity of a related to b ඒට සාපේක්ෂව b ගේ b ට සාපේක්ෂව a ගේ ප්‍රවේගය ළමයි නෙගටිව් ටයිම්ස් ඍණ වතාවක් velocity of a related to b ඒට සාපේක්ෂව b ගේ ඒ කියන්නේ මට සාපේක්ෂව රොමේන් ගේ ප්‍රවේගයයි රොමේන් ට සාපේක්ෂව මගේ ප්‍රවේගයයි දෙකම එකයි right the velocity of me related to romain is equal to the negative value වා The negative value is equal to ඍණාගේ සමාන වෙනවා. The velocity of me related to Romain is equal to velocity of Romain related to me negative value වා ඍණාගේ. Yes, always true. හැමතිස්සෙම සත්‍යයි. Okay, hurry up, pick one. ඔගලම still since we don't have many time, අපිට ගොඩක් කාලේ නැති හින්දා ළමයි. Do this seventh question later. මේ හත්වෙනි ගාන try to do later ළමයි. ගෙදරදී තනියම හදන්න try එකක් දෙන්න. Then we can move on to the A level questions ළමයි. A level ගානකට දෙකකට යන්න පුළුවන්. ඒකයි මම මේ try කරේ. Do the seventh question at home. ගෙදරදී හදන්න. ඊට පස්සේ ළමයි there is a question type called related to paths. පෙත සම්බන්ධ ගැටලු කියලා ළමයි set එකක් තියෙනවා. අපි ඔය ටික කතා කරමු ළමයි හෙට.
संबंध गेटू रिटेड क्वेश्चन विल गो टू दिस टाइप मैंने मे क्वेश्चन टाइप देन वी कैन डू ए लेवल क्वेश्चन ए लेवल गाना खदान पुलवा अभी मे इकड़ा हर की इकम रूप सदानक प्रवेग त्रिकोण मिथन मोर दैन वन इको दिखकट वाल प्रवेग त्रिकोण दिखाक अंदू गलू क्वेश्चन विच नीड टू स्केच वेलोसिटी ट्रायंगल इन द सेम डायग्राम कैन दैम सोफा वी हैड ओनली वन वेलोसिटी ट्रायंगल प्रवेग त्रिकोण इकाई दिन अपिगा तिबुने इन दिस क्वेश्चन टाइप मे गटल आकार यू हैव टू स्केच मोर दैन वन velocity triangle in the same diagram ekama roopa sarahana ek pravega trikona ekata wada andinna vena vidiyek question samai lamai me tiyenne oke lamai years a level question api podi podi ganan hadanna onna lamai years we can do a level questions now okay read out the question lamai gana kiyawanna and you can do the question hamotama me gana kiyawala podak diagram ekak andala you can do the question lamai I'll give you 3 minutes lamai vinadi 3ak vithara denna try to understand and try to sketch the diagram roopa sarahana andina chutta try karanna balan lamai this is 2002 a level question 2002 a level gana thibune menna meka hurry up and try to do karanna try ekak denna hemoma den those who have the tutes with you tutes tamange late thiyena lamainta puluwan lamai this is the 11th question in your tuta tute eke ogalage 11 weni prashne ithin ehinda tute eka balagena hadannat puluwan ओके लमाइ आल रीड आउट द क्वेश्चन प्रश्न मंग कियवाना बलाना सिंगल एक मूलिंग कियवली मुलामाइ मोटरसाइकिल कार एक इन्नवा या सरल रेखीय पाथ है का सरल रेखीय स्ट्रेट लाइन पाथ है का ट्रेवल्स विद द वेलोसिटी ऑफ वी राइट वी प्रवेगेंग यानवा ईस्ट डायरेक्शन नगेनहिर दिशा वट यानकोटे लमाइ नियत प्रवेगेंग हमन सुलगा राइट अ विंड ब्लोइंग विद अ कांस्टेंट वेलोसिटी नियत प्रवेगेंग हमन सुलगा දකුණු දිශාවේ සිට හමන්නාක්සේ පෙනෙයි. ඔන්න ළමයි very good question here. මෙතන හොඳ කැලක් දීලා තිනවා. දකුණු දිශාවේ සිට හමන්නාක්සේ පෙනෙයි. සයිකල් කරුවා ඔහුගේ ගමන් හරි. ඒක mark කරගෙන ඉමු ළමයි. First we'll mark that values. බලන්න ළමයි a motorcyclist is riding due east with a velocity constant velocity of v along a straight line straight level road and to him A wind blowing with constant velocity appears to blow from the south. එහෙනම් ළමයි සෝෆා මට කියන්න බලන්න අපි what we have so far දැනට මොනවද ළමයි තියෙන්නේ in the 11th question. This is the 2002 A level question ළමයි. 2002 A level ගාන මේ හදන්නේ. So far what we have you have a cyclist bicycle එක පදින එක්කෙනෙක් ඉන්නවා ළමයි. ඒ හින්දා motorcyclist right motorcycle එකක් හින්දා ඔගලන්ට define කරන්න වෙනවා ළමයි motorcycle කැමති නම් A දාගන්න මම A දාන්නම්කො නැත්නම් M දාන්න පුළුවන් කැමති එකක් දාන්න පුළුවන් හරි M දාමුකෝ ළමයි motorcycle motorcycle කරුවා කියලා ලියලා N කියලා දාගන්න මොකද you have to define the values right ඒ වගේම ළමයි wind හුලඟක් ගැන කතා කරනවා එහෙනම් wind හුලඟ ඔයගොල්ලෝ define කරගන්න ළමයි w හොඳයිනේ win කියන්නේ w නේ හුලඟ w ඉතින් ළමයි definitely you need to have earth පොළව තියෙන්න ඕනේ එහෙනම් ළමයි earth පොළව e ගෙන් represent කරමු හරි so far what we have දැනට තියෙන ඒවා ලකුණු කරගමු ළමයි when cyclist මෙන්න මේ bicycle කාර්යයා man මිනිස්සයා travels east direction right නැගෙනහිර දිශාවට යනවා කියනවා ළමයි with the velocity of v v ප්‍රවේගයෙන් ඒ කියන්නේ ළමයි related to what they have given කාට සාපේක්ෂවද ඔය දීලා තියෙන්නේ එහෙම තමයි ළමයි argue කරන්නේ right ඇහෙන්නේ නැද්ද ළමයි ඇහෙනව නේද you can hear right okay yes related to earth right again generally deela thiyenona lamai sadharanama deela thiyenona with velocity of v pravegen yanawa kiyala lamai that means related to earth polawata saapekshawa thamai oy deela thiyenne east direction nagana hira dishawata with velocity of v v pravegen thamai gihilla thiyenne
ඒเวลාවට he feels right එයාට පෙනෙන පරිදි the way he sees right එයාට දැනෙන පරිදි the way he felt එයාට දැනෙන පරිදි දීලා තියෙනවා ළමයි the velocity of wind ප්‍රවේගය හුළඟේ එහෙනම් ළමයි velocity of wind හුළඟේ ප්‍රවේගය related to ප්‍රවේගය කාට සාපේක්ෂවද related to what ළමයි rider bicycle karuwa that means m right ah ehena meka thamai lamai they have given ekolu deela tiyenne koi vidihata dakunu dishave sita dakunu dishave sita giwama lamai uturata da dakunata da me winda gihilla tiyenne english medium in your tute ogalange tute ke tiyene winds blow from south kiwama lamai mona direction ekata Make the one the make the to the from south. Dakunu dishave sita. Ekada dekada. Yes, one na. Dekkane idala mai podi ekka vachanayak athi ekka akurak athi to change the whole question, right? Ena lamai dakunu dishave sita kiwama from south kiwama lamai towards north, right? Dakunu uturu dishawata tamai yanne. Oke lamai. That is the first data you are having, right? Danada tiyena da palaweni datte oka. Ilan lamai hondara kiyawanna ilagada kiyenawa cycle karuwa ohuge gaman dishawa wenas nokara vegaya deguna kala vita sulanga ginikona dishave sita hamannakse penei. Ahena lamai another situation, right? Tava avasthawak eegalu deela tiyenawa when the cyclist double his speed without change of the direction disha wenas karanne nathuwa the winds appears to blow from south east ehenam lamai south east wala inan tamai dan wind ek blow karanne elamai this is one scenario right meka ek case ekak me deela thiyen the other scenario anik kathandare idi mokada liyen lamai man travels related to earth polawada saapekshawa manusya direction same dishawa samaanai lamai double his speed vege deguna karala thiyenawa etakota he feels lamai yara danenawa the wind hulanga koi vidihata enawa kiyala da lamai related to him wa e manusyata saapekshawa gini kona upali ilanga nawen gihin right me direction ekak gini kona dishave sita from south east kiyanne lamai ehenam menna me direction ekak right ehen lamai वाड़ 45 मेतनीं दागना पुला मेतनीं दागना पुला क्या मती डायरेक्शन नहीं कटा वाड़ दागन पुला ना मैं मम मेतनीं दागना को मुद्दे हॉरिजॉन्टल लगा तकलीफ सी नहीं 45 हाथलीस पहाई ही फील्स लाइक दिस में ना मैं विधिर तमाय लामा यार देने ने ओके राइट टू सिनारियोस खातांदर देखा तमाय लामा इधर मेवा के गणंगला माओलान के वाने यू नीड टू स्केच टू वेलोसिटी ट्रायंगल्स प्रवेग त्रिकोण देखा कंदीन वेनोन लामा टू डेटा सेट्स राइट दत्ता आकार देखा देन होने හරි එහෙනම් ළමයි ඊට පස්සේ කියවන්න මෙම අවස්ථා දෙක සඳහා ප්‍රවේග ත්‍රිකෝණ ඇඳ සුළඟේ නියම දිශා නියම ප්‍රවේගයේ විශාලත්වයෙන් සහ දිශාවය සොයන්න සුළඟේ නියම දිශාව තමයි ළමයි ප්‍රවේගයයි ඔයගොල්ලෝ හොයන්න ඕනේ draw velocity triangles for the two situations and find the actual velocity of the wind in the magnitude and the direction now tell me ළමයි there is a hidden data in here meke sanga unu dattayak thiyena kaarada kiyanna pulowa you need to find what mokadda lamai hoyanna kiyala thiyenne api hoyanna thiyena ekkenawa metana udin liya gamu velocity of pravege kaageda lamai actual velocity of wind kulange niyama pravege ekena mokadda lamai what do you mean by actual velocity of the wind kulange niyama vege kiyanne mokadda related to earth right polawata saapeksha this one you need to find lamai meka thamai oya dannne nathi ekkena okay what can you say about this one meka gana oyata mokakda kiyanna pulam mama bicycle e padagena yanawa nagenihira disawata east direction ekata with the velocity of v pravege the actual velocity of wind pravege hulage attama vege man dannne koheda hari man hithana me wage अत्य डायरेक्शन का मेक अगेल राइट मामा डबल करना स्पीड के इट डजंट मैटर हाउ आई फील राइट माता देने ने विधि आधार लेने द एक्चुअल वेलोसिटी ऑफ विंड
හුලඟේ ඇත්තම වේගය ළමයි yes it can change right ඒක වෙනස් වෙන්න පුළුවන් but in the given circumstances right දීලා තියෙන තත්වයට තේ ළමයි the actual velocity of wind හුලඟේ ඇත්ත වේගය situation දෙකේ ළමයි differ වෙන්න පුළුවන්ද වෙනස් වෙන්න පුළුවන්ද ඕ same එකමද වෙනස්ද same right constant නියතයි ඒකම තමයි same එන ළමයි that is the hidden data in this question සංගවුණු දත්තේ ඕකයි එන ළමයි you need to find this one right මෙයාව තමයි ඔයාට හොයන්න ඕනේ එහෙනම් ළමයි we'll write down the velocity of wind related to earth පොළවට සාපේක්ෂව හුලඟේ වේගය අපි ලියමු එන ළමයි using the velocity relative velocity principle සාපේක්ෂ ප්‍රවේගය මූලධර්මයේ දැම්මොත් මෙතනට එන්නේ මොකද්ද VWE equals VWE සමාන වෙනවා කාටද ළමයි V W M right අනික් ලෙටර් එක අනික් අක්ෂරේ ළමයි M නේ plus ධන V M E start and end middle same right how many velocity triangles do you need here මෙතනට සාපේක්ෂ ප්‍රවේග ත්‍රිකෝණ කීයක් ඕනේද ළමයි වහට එහෙනම් අපි පළවෙනි එකනාව ලියලිමු we'll write down this one ළමයි for this data set මේ දත්ත ප්‍රමාණයට අපි ලියමු VWM බලන්න ළමයි VWM north උතුරු දිශාවට plus ධන VME V this direction දැන් ළමයි මේකේ හරියටම දීලා තියෙන directions වලටම තමයි තියෙන්නේ no need to interchange right ලකුණ මාරු කරන්න කිසි දෙයක් නැහැ මේ question එකේ and I gave you a hint ළමයි මම ඔයගලන්ට පොඩි hint එකක් දුන්නා change these two right මුන්දෙනවා මාරු කරන්න කියලා because you know the velocity and the direction of this one මෙයාගේ ප්‍රවේගය සහ දිශාව දෙකම දන්නවා but for this one මෙයාගේ ළම you don't know the magnitude right මෙයාගේ විශාලත්වය දන්නේ නැහැ you only know the direction දිශාව විතරයි දන්නේ එහෙනම් ළමයි change these two මුන්දෙනවා මාරු කරන්න VWE vector format දෛශික ආකාරය අමතක කරන්න බලන්න ළමයි that is the easiest way එහෙනම් ළමයි here PR equal සමානයි PQ plus QR right okay now one data set is done එක data set එකක් හරි එහෙනම් ළමයි other data set අනෙක් දත්ත set එකට අපි දාමු again we need VWE velocity of wind related to earth පොළොවට සාපේක්ෂව හුලඟේ වේගය අරගම තමයි ළමයිනේ VWM plus VME nothing difference වෙනසක් නැහැ VWM here WM දැන් තියෙන ළමයි මෙන්න මේ වගේ direction එකකට here 45 right 45යි plus ධන ME this direction 2V මේ පැතර 2V now ළමයි you know the velocity and the direction of this one මෙයාගේ ප්‍රවේගය සහ දිශාව දෙකම දන්න හින්දා ළමයි change this one මෙයාව මේ පැතර ගන්න V ME now what are the vectors ළමයි මොනවද දෛශික කාටද කියන්න පුළුවන් what are the vectors when we use vector format දෛශික ආකාරයෙන් ලිව්ව what are the letters here මෙතන එන්න ඕනේ අකුරු මොනවද vectors daishika can anyone tell me kaad har kiyan pulanda here I use pr and pq qr pr pq qr tamai mama use karelam for this one meyada same no ekama na vena akuru daagamu tamai ac ab plus bc kelliyemuda ac AB plus BC के लिए मुद्रा तो इटा वड़ा होंडा विधियाँ क्या होता कार्ड हर क्या अनुप्लान That is the challenge लम्हा वो कतामाई चैलेंज जग में गाने No RP ने में QR No Yes कासुंदी gave me the correct answer कासुंदी हरी में उत्तरे दुन्ना Let me know. Ashini no. X Y ne me onel. 2 P Q no. 2 P Q ne me. Dekai P Q ne me.
think පොඩක් හිතන්න ළමයි real real situation think about the real situation what do you need මොනවාද ළමයි ඔයාට ඕනේ the real value real velocity of the wind right හුලඟේ නියම වේගය in the both scenario cases දෙකේම ළමයි there is a equal one right සමාන සමාන එක්කෙනෙක් ඉන්නවා what is equal මොකද සමාන එක්කෙනා කවුද මෙයාද 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 equal in both cases දෙකේම සමාන කවුද කවුද velocity of wind related to earth the පොළවට සාපේක්ෂව හුලඟ වේගයේද දෙකේම සමාන නැත්නම් velocity of wind related to man මනුස්සයාගේ වේගය හුලඟ වේගය මනුස්සයාට සාපේක්ෂවද the velocity of man related to earth මනුස්සයාගේ වේගය ප්‍රවේගය පොළවට සාපේක්ෂවද equal සමාන in the both cases අවස්ථා දෙකේම ආ දැක්කනේ ළමයි අන්න එහෙම හිතන්නේ right velocity of wind related to earth right හුලඟේ ඇත්තම වේගය same in the both cases right අවස්ථා දෙකේදීම සමානයි ආ එහෙනම් ළමයි v w m e not m e ආ මෙතන w e v w e is equal in the both scenario right මේ v w e කියන එක කියන ළමයි දෙකේම එකමයි එහෙනම් ළමයි for this one I can use PR right PR කියලා මෙතනට දාගන්න පුළුවන් මොකද same vector right එකම දෛශිකයේ දෙන්නම නිරූපණය කරන්න can I use PQ here මෙතනට PQ දාන්න පුළුවන් ළමයි think හොඳට හිතන්න හොඳට හිතන්න already from P to Q P ඉඳන් Q ට ඔයා ගිහිලා තියෙන you traveled V right V ප්‍රමාණයක් ගිහිලා තියෙන්නේ here from P P can start කරන්න පුළුවන් ළමයි yes you can start by P and you can end by R R කින් ඉවර කරන්න පුළුවන් ළමයි හැබැයි ඔයා P ඉඳන් Q ට ළමයි you traveled V right V ප්‍රමාණයක් විතරයි ගියේ from P to another letter තව අකුරකට ළමයි you have to travel 2V දෙකයි V ප්‍රමාණයක් යන්න ඕනේ එහෙනම් ළමයි Q කියන letter is the only difference right Q කියන අක්ෂරය විතරයි වෙනස් වෙන්නේ මොකද P වල ඉඳන් මේ පැත්තට V ගියාම ළමයි ඔයාලට Q හම්බ වෙනවා නම් දෙකයි V ගියාම Qම හම්බ වෙන්න බෑනේ නේ you have to have a separate letter වෙන අකුරක් කියන ඕන ළමයි එහෙනම් බය වෙන්න එපා this is your first question නා මේක පළවෙනි ගාන හින්දා මේක හදන්න බැරි නෑ කියලා do not worry ළමයි අවුල් ගන්න එපා I'll use Q dash මං Q dash පාවිච්චි කරා එහෙනම් P ඉඳන් Q dash ට ගියා ළමයි Q dash to R right because starting and the ending should be equal පටන් ගන්න එකයි ඉවර වෙන එකයි සමාන වෙන්න ඕනේ ඕකේ ළමයි we'll sketch the velocity triangle ප්‍රවේග ත්‍රිකෝණය දැන් අඳින්න බලන්න help me මට උදව් කරන්න we have to start from here right මෙතන ඉඳන් තමයි ළමයි අපි පටන් ගන්නෙ p to q how much i need to travel ළමයි මම p ඉඳන් q ට කොච්චරක් යන්න ඕනද v right p ඉඳන් q ට මම යනවා ළමයි v q to r q ඉඳන් r ට you know the direction ළමයි දිශාව දන්නවා above උඩට හැබැයි කොච්චර යන්න ඕනද කියලා you don't know ළමයි තාම උඩට කියලා දන්නවා හැබැයි කොච්චරක් යන්න ඕනද කියලා දන්නේ නැහැ till you don't know draw the other one අනික එක අඳින්න පටන් ගන්න from p to q dash p ඉඳන් q dash to how much you have to travel ළමයි here you travel v then v ප්‍රමාණයක් ගියා ළමයි p ඉඳන් q ට p ඉඳන් q dash to how much you have to travel කොච්චරක් යන්න ඕනද ළමයි කො කියන්න කොච්චරද how much do i have to travel කොච්චරක් යන්න ඕනද මේ p ඉඳන් q ට ගියේ v p to q dash p ඉඳන් q dash ට කොච්චරක් යන්න ඕනද ළමයි 2v ඒ කියන්නේ මේ වගේ twice right දෙගුණයක් නම් සම්වයා හිය ළමයි මෙන්න මේ වගේ තැනක තමයි your q dash place right q dash ඉන්නේ ඔන්න ඔය වගේ තැනක මෙතන ඔයාට ඕන v කියලා දාගන්න පුළුවන් ළමයි because p to q dash p ඉඳන් q ට q dash ට 2v දෙකයි v එතකොට මෙතනත් v 2v right දෙකයි v okay q dash to r ළමයි q dash ඉඳන් r ට කොච්චරක් දෙන්නේ this direction right මෙන්න මේ වගේ direction එකකට තමයි යන්න තියෙන්නේ right 45 here මෙතන 45යි at some point here මේ රේඛාවේ කොහේ හරි තමයි ළමයි your r place right ඔයාගේ r ඉන්නේ මෙන්න මේ direction එකේ කොහේ හරි මේ line එකේ කොහේ හරි තමයි your r is situated right r ඉන්නේ and consider in this one මේක ගැන හිතුවම ළමයි from q to upwards q ඉඳන් කෙලින්ම උඩට ගියාම කොහේ හරි තමයි ළමයි your r place
එහෙනම් ආර් මෙයාගේ උඩත් ඉන්න ඕනේ ළමයි මෙයාගේ උඩත් ඉන්න ඕනේ both lines should be satisfied දෙන්නම තෘප්ත කරන්න ඕනේ එහෙනම් ළමයි ආර් කොතනද ඉන්නේ when these two meet each other right මුන් දෙන්න හම්බ වෙන මෙන්න මෙතන තමයි ළමයි your r placed තේරුණාද ආර්ව හොයාගත්ත විදිය ළමයි did you understand yes intersection point ඡේදන ලක්ෂ්‍ය ළමයි මීට වඩා මට ලස්සනට අඳින්න තිබුණා අර explain කර කර අඳපු හින්දා පොඩ්ඩක් ඇතයි diagram එක no issue ආ කිසි ප්‍රශ්නයක් නැහැ ඔක ළමයි have you got this මේක තේරුණාද when you have to draw two velocity triangles ප්‍රවේග ත්‍රිකෝණ දෙකක් අඳින්න ළමයි try to draw some of the first one පළවෙනි එකෙන් චුට්ටක් අඳින්න try කරන්න then go to the next one ඊළඟ එකටත් ගිහිල්ලා ළමයි ඒ දෙන්නගෙම r you have to think where is the r r කොහෙද තියෙන්නේ කියලා check කරලා තමයි ළමයි r ව mark කරගන්නේ now what you need ළමයි දැන් මට ඕන දේ කියන්න බලන්න we need what this one right the velocity of wind related to earth පොළවට සාපේක්ෂව කුලඟේ ප්‍රවේගය that gives you by the what කාගෙන්ද ළමයි මට යව හම්බ වෙන්නේ මේ same here දෙන්නම එකයි කාගෙන්ද හම්බ වෙන්නේ from what කාගෙන්ද PR very good PR ena connect PR PR sambandha karanna lamai this one gives you the real velocity of the wind hulage niyama vegaya ena very easy lamai metenin ehaata hadanna ta eyak nathima tara this is 45 right meya 45 ai ena lamai this will be v right meyat v again mokada wenne this is 90 meka 90 ai lamai here v and v v v ena lamai this should be 45 again and 45 again 45 45 ena lamai if this is v mekai mekai v v ena lamai what is the length of pr pr ge diga mokadda lamai by pythagoras v square plus v square square root v varge dana v varge vargamoolaya root 2 v ms minus 1 ms rin eka What is the direction ළමයි මොකද්ද දිශාව මේ තියෙන ලස්සනට 45 40 මේ පැතරත් 45 මේ පැතරත් 45 ආ ඕන එකක් 45 question එකක්ද ගානක්ද මේක අර statement wise ලියන්න පුළුවන් නම් මෙතන ගොඩක් හොඳයි ළමයි එම නිසා හුලඟේ වේගය හුලඟේ සත්‍ය වේගය මූල දෙකයි v ms rin එක ප්‍රවේගයක් කොහෙන්ද ළමයි නගෙන හිරෙන් උතුරට අංශක 45ක් වේ. The velocity of the real the velocity of the wind related to earth will be or else the actual velocity of the wind will be root 2 v ms minus 1 45 degrees away from east to south east to north කියලා ලියවන ළමයි. වැඩේ ඉවරයි right? ओके කියන්න බලන්න ළමයි අවුල් කට්ටිය කවුද වැඩේ තේරිච්ච නැති කට්ටිය කවුද හරි අපෙන් ටෙල් මී ඩග්ගාල කියන්න ළමයි වැඩේ අවුල් කට්ටිය QR ව ගත්තේ මේ බලන්න මේ හරි I'll draw the velocity triangle again ආයසරයක් ප්‍රවේග ත්‍රිකෝණය අඳින්නම් බලන්න start by here මෙතනින් පටන් ගන්න ඉන්හාම් bana p to q how much you have to travel p nan q ට කොච්චර ප්‍රමාණයක් වා යන්න ඕනද v east direction right නැගෙනහිර දිශාවට v යන්න ඕනේ p නම් q ට p නම් q dash ට වා කොච්චරක් යන්න ඕනද මේ inham how much you have to travel from p to q dash can inham answer me ටක් ගාලා 2v එහෙනම් inham where should i stop q dash ව නාතන්න ඕන කොතනින්ද මේ වගේ ට්වයිස් ගිහිලා රයිට් මෙන්න මේ හරිය වගේ here also v now tell me in harm what is the direction of qr qr ගේ දිශාව කොහෙදද upwards right උඩ දිශාවට මෙන්න මේ වගේ direction එකට upwards උඩට what is the direction of q dash r ගේ direction එක මොකද්ද 45 this direction right මෙතන ඉඳන් 45 කවුද මෙයා Q dash R, මෙයා QR.
දෙන්නගෙම ලෙටර් එක එන්ඩින් ලෙටර් what is the ending letter in ha මොකද ඉවර වෙන අකුර මෙයාගේ QR අරයාගේ Q-R මොකද ending letter එක ඉවර වෙන අකුර R එහෙනම් මේ දෙන්න meet වෙන්න ඕනේ at R R වලදී එහෙනම් මෙයාව මෙහෙනුයි යා කරාම ළම in ha this will be your R right ඔන්න තියෙනවා R but you need PR right what ඕනේ PR this is your velocity triangle ඔන්න තියෙනවා ප්‍රවේග ත්‍රිකෝණය इनाम ओके अदर्स अनिकाया आर क्यू वी ने को हम द आर क्यू वी ने बान दिस इज 90 राइट मेक अनुवाई मेक यू नो 45 मेक 45 मेक 45 मेक अनुवाई ना दिस विल बी 40 राइट 45 राइट मेक 45 एंड दिस इज आइसोसेलिस ट्रायंगल मेक समद्विपाद त्रिकोण या एंड मेक वी ना दिस आल्सो वी एक में अनिक पत्तर This is 90. Make a new y. Make a 3. Hena, this is isosceles triangle. Samadvipad trikonya. Hena, this one will be 45 and 45, right? Adlis pa, adlis pa. Thank you. Here spellings E A R T H. Thank you. Earth. Okay, right? Anyone? There is something else. Hurry, hurry up, hurry up. Cut dal kyan. सेल्ला नया लम्हा 2002 A-level क्वेश्चन का है दुए हरे आप कार्ड हरे तेरी सीन थे कि नहीं किन्ना ना ऑल राइट राइट है ना ओके लम्हा इफ यू हैव एनीथिंग इन द बोर्ड यू कैन राइट आई विल गिव यू टाइम टू राइट डाउन लिया गन वेलावा देना नाउ अ सिमिलर टाइप ऑफ क्वेश्चंस लम्हा ए वागे में प्रश्न आती है ना लुक एट द पैटर्न वेरी केयरफुली पोड्डा में पैटर्न के बलान लम्हा 2002 we did the das deka api kara now 2012 the year which I did my A level exam A level mama karapu avurudda 2012 ehna eke thiyenne e wage avuru e wage question ena lama you are doing A levels in 2022 I don't know mama mata guarantee karanna ba sometimes you might find a similar type of question in your A level when you are doing A level ogolo A level karaddi me wage ma ganak samahara vita मंदन नेलम आई कान गैरन मटे पेन किया ने बै राइट मटे हॉरोस्कोप किया ने बै हिंदा मंदन ने ये इधर ने देखी ला बट कैन कम राइट इन्ने पुलाम पैटर्न ने का विद्या दी तू और इन 2022 दिदास विषय देखे दी मैं वाके क्वेश्चन का यू माइट गेट समाहर विलावड़ ओगना टेन नीड देना इलाम ये हिंदा हरी अपन डू दिस क्वेश्चन दिदास दो लाए मम्मी ए लेवल कर पाओ रुद्ध डू दिस क्वेश्चन लमाए hurry up pigment if you have thing in the board board එකේ මොනහරි තියෙනවා නම් ළමයි ටග් ගාලා කියන්න මම ෂෙයා කරන්නම් others can do this question මේක ළමයි හරි ලේසි හැමෝම හදන්න ඕනේ ළමයි හැමෝම හදලා මට කියන්න මේක හදන්න පුළුවන් සර් කියලා මෙසේජ් එකක් දාන ඒක තමයි සතුට මොකද අද මෙතනට අලුත් ළමයි ගොඩක් join වෙලා ඉන්නවා ඉතින් අලුත් ළමයි ඔයගලන්ට මේ question එක හදන්න පුළුවන් නම් අද මගේ task එක හරි මොකද ඔබලන්ට ඒ ලෙවල් මේ විදිහේ ක්වෙස්චන් එකක් ආවොත් අනිවාර්යෙන් අප්‍රෝච් කරන්න නොලෙජ් එක දැන් තියෙන හින්දා ඕකේ හරියක් ඉක්මනට කරන්න බලන්න ළමයි බෝඩ් එක ඕනෙලු විනාඩියකට ටගල් බෝඩ් එකේ තියෙනවා නම් දෙයක් ලියා ගන්න ළමයි and do the 2012 question 2012 question එක හදන්න ඕකේ ළමයි anyone finish this question මේක हादलीवर लामे की ना द काउर हरी 2012 ए लेवल्स दिदास दोला है ए लेवल गाना तानी ये मैं मेक क्वेश्चन का हादा गाने पुलांगों नोट लामाई मरा अत्र में सातुरी मुकदे ओगुल्लो अद लेसन एकिंग मना हरी देख इतो कटा ग्रैब कर गे ना थी ना उल्लूट आर गे ना थी ना तेहिंदा मर किया ना हादली बर में ऐसे कमांग सर क्वेश्चन ने का हादली बर आई किया ला एंड आई ट्राई टू अपलोड दिस वीडियो एस सोन एस पॉसिबल लमाई मामा पुलांग एक मंडे यूट्यूब बगैर में का अपलोड कराना बाला ना इट टेक्स एटलीस्ट 7 hours पे हाथाक पात अड़म गानी आना वाव एडिटर आई थिंक आफ्टर अपलोडिंग दैट वन एक अपलोड कराने पास लमाई लीव योर वैल्यूएबल कमेंट देयर
අනිවාර්යෙන් YouTube වීඩියෝ එකේ ඔගොල්ලෝ අද පාඩමෙන් දෙයක් ගත්තා නම් ඒ කමෙන්ට් එක එතනින් දායි කියලා මම බලාපොරොත්තු වෙනවා මොකද and share with your friends if you think this is important මේක හොඳයි කියලා හිතනවා නම් ඔයගොල්ලෝ වැඩක් වුණා කියලා හිතනවා නම් ඔයගොල්ලන්ගේ ඕනම යාළුවෙක්ට share කරන්න ඊට පස්සේ අපිට තව හොඳ දේවල් ඉස්සරහට කරන්න හම්බ වෙයි එහෙම වුණොත් ඔව් පසින්දු ඉවර කරලා කියලා මෙසේජ් එකක් දැම්මා තව පොඩ්ඩක් වෙලාව දෙන්න කියලා දිනෙත්ම දාලා තිනවා I'll give you more time තව චූටි වෙලාවක් දෙනවා විනාඩි 2ක් 3ක් වගේ මොකද ඊට වඩා දෙන්න අමාරුයි තියෙන ටයිම් පීරියඩ් එකත් එක්ක ඉවර ළමයි send me a message ඒක ළමයි those who finish ඉවර ළමයින්ට this question can do the other questions right ඉතුරු ප්‍රශ්න ටික කරන්න පුළුවන් එතකොට මම හෙට කරන්න තියෙන ටිකක් චුට්ටක් මතක් කරගෙන යන්න ළමයි ඊට after that we can do the 12th one 12 වෙනි එක කරන්න පුළුවන් ඒ හින්දා don't leave the meeting meeting එකෙන් යන්න එපා මොකද තව තියෙනවා ළමයි similar type of question ඒ වගේම ගානක් but a small advancement චූටි වැඩි දියුණු කිරීමක් තියෙනවා මේ question එකේ and I think for the last part අවසාන part එකට ළමයි you need to have an idea about the cot rule cot නීතිය ගැන චූටි අදහසක් තියෙන්න ඕන වෙයි කියලා මට හිතෙනවා චුට්ටක් try කරන්න ළමයි try to do the 13th question later 13 වෙනි ප්‍රශ්නේ පස්සේ කරන්න බලන්න and 14th one also 15 වෙනි ගානක් චුට්ටක් බලන්න 14 වෙනි ගාන similar type of question ඒ වගේම ප්‍රශ්නයක් දැන් හදපු ඒවා and tomorrow ළමයි we have to discuss motion across a river නඟක් හරහා චලිතය and motion of a plane ගුවන් යානයක චලිතය वास्तु देखा हम हमु वन विट when two object meet each other and questions related to range लमाई परासे संबंध के लिए still not asked for A level लड़ काम making अहाला नया प्रश्न लमाई but we are doing अभी करना आये वगे प्रश्न इति मैं उक्कम करने बैल लमाई within one day हेटर दवसा तुले संपूर्ण इवर करने बैल we'll try to do many as possible अभी करने प्लांग ऊपर इमिंग अभी करने बालम हेटर दवसे and mix exercise लमाई मिस्टर अभ्यास माला वो कुत्ती ने and you have a daily thought also lamai mama ekath matak karalama innan question ekak hadanna kalin balana this is a good thing you have to do lamai karanna honda deyak thamai me tiyene if you want to lift yourself up lift up someone else ogolanta ogolange jeevithaye issarahata yanna awashyathawayak thiyenawana lamai aniwaryen anik ayata udaw karana anik ayawa ussanna balana ekena අනික් අයට help කරලා ඒගොල්ලෝ ඉන්න තැනින් උඩට ගන්න බලන්න especially in this situation ළමයි මේ තත්ත්වයේ යටතේ ගොඩක් ළමයි ඉන්නවා physical classes වලට යන්නේ නැති හින්දා අර support කරන්න කවුරුත් නැහැ පස්සෙන් ඉන්න කවුරුත් නැහැ ඒ වගේ අයට help කරන්න ළමයි මොකද ඕගොල්ලෝ ඉදන්නේ ඔයගලගේ යාළුවෝ ගැන ඒ හින්දා යාළුවන්ව අතාරලා දාන්නේ නැතුව යාළුවන්ට help කරන ගමන් ඉස්සරහට යන කට්ටියට කවදාවත් life එක වර්ධින්නේ නැහැ ළමයි ඉතින් ඒ හින්දා ඒක මම මේ වෙලාවේ අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ ඒ වගේම ළමයි මගේ ක්ලාස් එකේ ඔයගොල්ලෝ දන්නවා පාඩමක් ඉවර වුණාට පස්සේ අනිවාර්යෙන්ම හෝම්වර්ක් ටික සබ්මිට් කරන්න ඕනේ ඔයගොල්ලෝ ඉන්ස්ටිටියුට් එකට එතකොට දැන් ඔයගොල්ලන්ගේ ස්ට්‍රේට් ලයින් පාඩම බලන්න පටන් අරගෙන ඉන්නේ ඇත්තටම මම දෙන්නෙක්ව අරන් තිනවා මගේ පහුගිය කාලේ වැඩ කරපු ස්ටුඩන්ට්ස්ලා ඒගොල්ලෝ සැලරි ගෙවලා මාත් එක්ක වැඩ කරගෙන යනවා ඒගොල්ලන්ට මේ ඒ දේ බාර දීලා තියෙන දැන් ඔයගොල්ලන්ගේ වැඩ පටන් අරගෙන තියෙන්නේ බලන්න ඉතින් පුළුවන් ඉක්මනට ඔයගලගේ questions ටික දෙන්නම් ඊළඟට ළමයි August 31st වෙන්න කලින් I told you to submit differentiation tube මොනවාද අවකලනයේ සියලුම ප්‍රශ්න හදලා මට submit කරන්න කියලා කිව්වා ඉතින් ඒක හදාගෙන හදලා ඉවර කරන්න බැරි වුණ ළමයින්ට I'll extend the time ළමයි මොකද මේ situation එකේ ඔයගලන්ට එන්න බැරි ප්‍රශ්නයක් තියෙන හින්දා හැබැයි finish it by 31st of August 31st වෙනිද ඉවර කරන ළමයි එතකොට ඔයගලන්ට තිස්වෙනිද රට ඇරියට පස්සේ ඉන්ස්ටිටියුට් වලට ගෙනලා බාර දෙන්න පුළුවන් නැත්නම් පෝස්ට් එකේ මට එවන්න පුළුවන් ඉතින් මේ දේවල් කරන්න ළමයි මොකද මේ දේවල් වලින් විතරයි ඔයගලන්ට මේ සිටුේෂන් එකේ හොඳක් තියෙන්නේ ඔයගලංව ෂාප් කරගන්න ඔයගලගේ දැනුම වැඩි දියුණු කරගන්න තියෙන හොඳ ඔපචුනිටීස් ඒ වගේම পেපර් ක්ලාස් එකට තාම ජොයින් වෙලා නැත්නම් ළමයි ජොයින් වෙන්න මොකද পেපර් ක්ලාස් එකේ අපි කරන දේවල් ගොඩක් වටිනවා ඔයගලගේ ජෙනරල් නොලෙජ් එකට ඉතින් ඒ හින්දා පුළුවන් හැමෝම পেපර් ක්ලාස් එකට ජොයින් වෙන්න ඊළඟට ළමයි today we are having a parents meeting right අපිට අද parents meeting එකකුත් තියෙනවා ඒකට අනිවාර්යෙන් මගේ classes එන හැමෝම join වෙන්න ඕනේ join වෙච්ච නැති අයව මම class එකේ ගයින් කරනවා ළමයි මොකද වැඩ කරන්න කැමති නැති අම්මලා තාත්තලාගේ උනන්දුවක් නැති ළමයින්ව මට ඕනේ නැහැ ඉතින් ඒ හින්දා අනිවාර්යෙන් ඒක මතක් කරනවා ඔයගලගේ හැම යාළුවෙක්ම කියන්න අද රෑ 9 වෙද්දි join වෙන්න කියලා එහෙනම් ළමයි
we'll go to the 12th question lamai 12th question ප්‍රශ්න ටික. අපේ ටියුට් එකේ මීට වඩා ප්‍රශ්න තියෙනවා. මම මෙතනට ටිකයි ළමයි දාලා තියෙන මේ ස්ලයිඩ් ෂෝ එකට. We'll discuss them tomorrow. හෙට අපි මේ දේවල් කතා කරමු ළමයි. Okay, I'll read out the 12th question ළමයි 12th question ප්‍රශ්න මං කියවන්න. බලන්න කියවලා. දකුණු දිශාවට ඍජු මාර්ගයක් දිගේ u ප්‍රවේගයකින් දුවන පිරිමි ළමයෙකුට ළමයි a boy running due south ළමයි along a straight line straight road with velocity of u kmx minus 1 වේගයෙන් දුවන ළමයෙක් ළමයි සුළඟක් බටහිර දිශාවට hama යනුසේ දැනේ. ඒ කියන්නේ යාට feel වෙනවා ළමයි. He feels a wind blowing due west when he is running due north. එයා උතුරු දිශාවට ඒ වේගයෙන්ම දුවනකොට ළමයි ඔහුට සුළඟ නිරිත දිශාවෙන් hama යනුසේ දැනේ. When he running due north along a straight road with the same speed, he feels the wind blowing due southwest. Draw the velocity triangle ළමයි. Similar type of question, right? කලින් හදපු ගාන වගේම තමයි ළමයි සුළඟේ චලිතය සඳහා සාපේක්ෂ ප්‍රවේග ත්‍රිකෝණ එකම රූපසටහනක ඇඳ සුළඟේ සත්‍ය වේගය. You need to find the direction and the speed of the actual speed of the wind, right? හුළඟේ නියම දිශාව අඳින්න තියෙන ළමයි. ඉතින් data ටික mark කරගෙන you have to do the question ළමයි. ගාන හදන්නයි තියෙන්නේ. 12th one 2012 A level 2012 A level ගාන ළමයි. මේක තියෙනවා. First scenario එක මිනිස්සයා ළමයා man කියලා මම ගත්තා. ඕ child කියලා C කියලා ගන්න. Anything related to earth පොළවට සාපේක්ෂව ළමයි when he travels එයා යද්දි west right නැහ දකුණ south ළමයි south direction එකට with a velocity of u ප්‍රවේගයෙන් යද්දි he feels එයාට දැනෙනවා ළමයි හුළඟ wind එයාට දැනෙනවා කියන්නේ related to him right එයාට සාපේක්ෂව කොයි direction එක ළමයි බටහිර දිශාවට west direction එකට යනවා කියලා he feels. So this is the first scenario ළමයි. මේක තමයි පළවෙනි අවස්ථාව. When the child travels ඒ ළමයා මොන දිශාවටද ළමයි ඒ velocity එකෙන්ම ඒ ප්‍රවේගයෙන්ම උතුරු දිශාවට north direction එකට u velocity එකෙන්ම travel කරද්දී ළමයි he feels එයාට දැනෙනවා velocity of wind ප්‍රවේගය හුළඟේ related to him එයාට සාපේක්ෂව මොන direction එකටද ළමයි මොන දිශාවටද ගිනි කොන නෑ නිරිත උපාලි ඊළඟ නැවෙන් ගිහින් ධම්මේ නිරිත නිරිත ළමයි නිරිත දිශාවටද වෙන්ද කියන එක බලන්න ඕනේ ළමයි හොඳටම නිරිත දිශාවට ළමයි එහෙනම් ළමයි මෙන්න මේ direction එකට right 45 northeast northwest towards northwest නිරිත දිශාවට ළමයි එහෙනම් හරියට mark කරගන්න ඕනේ this is your second scenario ළමයි in this question also actual velocity of the wind හුළඟේ නියම දිශාව ළමයි a constant ඒක නියතයක් ළමයි same right මේක same එකම අගය වෙන්නේ you need to find this one ළමයි මේකයි හොයන්න තියෙන්නේ එහෙනම් ළමයි write down two velocity triangles සාපේක්ෂ ප්‍රවේග මූලධර්මයේ දෙපාරක් දාන්න ඕනේ actual velocity of wind හුළඟේ නියම වේගය ළමයි comes n කොයි වෙලාවටද v w m plus v m e එහෙනම් ළමයි w m වෙන්නේ first case එකට දාමු west direction බටහිර දිශාවට මෙයා when travels south දකුණු දිශාවට යදි ළමයි මං කිව්වා velocity and magnitude and the direction විශාලත්වය හා දිශාව දෙකම දන්නේ කෙනා ළමයි mark first පළවෙනියට ලකුණු කරගන්නයි කියලා ඔයගලන්ට කිව්වා එන ළමයි apply the vector rule දෛශික නීතිය දාන්න pr comes when pq plus qr right pr එනවා pq ට qr එකතු කරාම so this is the first scenario ළමයි ඔක පළවෙනි අවස්ථාව the second scenario දෙවෙනි කේස් එක ළමයි vwe comes when vwm plus vme vwm වෙන්නේ ළමයි
ये दिस डायरेक्शन में ने दिशा वटा 45 हाथलिस पहाई प्लस दाना एमई एन लमाई अबव यू उड़ा दिशा वटा यू चेंज दिस टू में देना मारु करने लमाई बिकॉज़ यू नो द वेलोसिटी मैग्नीट्यूड एंड द डायरेक्शन ऑफ दिस वन में आगे प्रवेगे सह दिशा व देखो में दाने हिंदा देन मार्क दिस वन में आवला खुन करा निर्वास लमाई ओके नाउ व्हाट इज द कंडीशन यू नीड टू नो लमाई दाना गन्न ओने देम का देन हमोटम कियान पुला हां गोडक लमाई कमेंट करला इवराई 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 केला निरित वेरदिद निरित वेरदिलु उपाली ईलंग नवेन गिहिन दम्मी निरित आ निरित कियानी मेहेट ने लमाई सॉरी वेरी सॉरी निरित मेहेट लमाई मे डायरेक्शन थैंक यू मैं लमाई मेतन हियर दिस डायरेक्शन मेन मे दिशावट 45 45 एंड हियर आल्सो 45 45 ओके नाउ What is the vector format lamai daishika akarein equal wenne kawuda samaana wenne kawuda lamai both scenarios dekema samaana wenne kawuda cases dekema equal wenne kawuda lamai velocity of wind related to earth right polawara saapekshawa hulange vegeya eken lamai here this one right enang same letter pr equals but P ඉඳන් Q ට ළමයි downwards ගියේ ඔයා. එහෙනම් upwards යනවා නම් you need to use another letter. තව අකුරක් පාවිච්චි කරන්න එනවා. We will use Q' පාවිච්චි කරමු ළමයි. Okay, now එහෙනම් ළමයි අපි we'll sketch in the same diagram එකම රූප සටහන යදිමු. P to Q downwards. P ඉඳන් Q ට ළමයි යටට යන්න ඕනේ. P to Q QR QR main QR ළමයි QR this direction මේ පැත්තරමේ QR ඉන්නේ මේ පැත්තට Q'R ළමයි 45 right 45ක් මෙන්න මේ විදිහට එහෙනම් මේ අවචුට්ට මෙහෙරම දික් කරන්න ළමයි එතකොට here Q'R right ඔන්න Q'R ඉන්න here R they to meet at R ඒ දෙන හම්බ වෙන්නේ R ගේ ළමයි what you need ඕගලන්ට ඕනේ මොකද ළමයි you need PR ළමයි PR කියන්නේ This one, right? You need this one. When me I want to my yacht one. Lamai, this is your diagram. When the inner rope is drawn, here 45 lamai. Make a 40 pahai. This is 90. Make a new one. Lamai, the whole angle. Mitana loku kone lamai 45 40 pahai. And lamai, this is a isosceles triangle. Make a samadvipada trikone ya. And lamai, if this is 2u, make a dekai u na lamai. Mitani na mitan dak 2u, right? देखा यू, लमाई यू नीड एक्स, एक्स यू कैन इजीली गेट लमाई एक्स वार गया, एक्स स्क्वायर देना लमाई, फ्रॉम दिस ट्रायंगल मेने मेथ्री कोने, टू यू स्क्वायर देखा यू वार गया प्लस यू वार गया, स्क्वायर रूट वार्ग मूले लमाई तो बोले ना वा, रूट फाइव यू राइट मूल पहाई यू, एमएस माइनस वन एमएस रहने का, ओके एमएच माइनस वन मांगी था ने लमाई, बान यूनिट से गोला दीला थी ने का दान नोने KMH minus one तो कोई दिल देंगे। ये समय KMH minus one, 5 किलोमीटर। इन लमाई direction, दिशा वाला माई, मैं तो आपी alpha के लिए दागा मु, what is tan alpha? Tan alpha will be लमाई opposite सामुख पादे to u, देखा u, over adjacent बाद पादे लमाई u, इन लमाई tan alpha will be 2, देखा ये नंग alpha will be tan inverse लमाई फाइनल राइट डाउन द डायरेक्शन ऑफ एक्स डायरेक्शन एंड द मैग्नीट्यूड ऑफ एक्स एक्स की दिशा व सह प्रवेग विशालत्व देखा मैं लियल थी लमाई मुकाद वेने दाकुनिन अंशक टैन इनवर्स देखा बाटहीर दिशा वट मूल पहायु के एम एच ऋण प्रवेगेन चलित वे हुलंग द विंड द एक्चुअल वेलोसिटी ऑफ द विंड ट्रैवल्स
with a velocity of root 5 u kmh minus 1 in the direction tan inverse 2 away from south to west kelliwana lamai you get full marks right lakunu sampurnenma hamba wenawa mata kiyana balana lamai avankawama it's hard meka ramayak innada kawuru hari hari up and tell me ikmanta kiyana balana lamai kawuru hari amaruyi kiyala hitena lamayak innawana anyone thinks this is hard meka amaruyi kiyala hitena lamayak kawuru hari innawana oh anyone thinks this is easy meka lazy kiyala hitena kawuru hari innawana yes it's all about sketching the diagram roopa satahana andima matama thamai hemma deema thirane wenne so far so good thank you hondailu lesilu godak ay kiyana can do yes very good easy sir very good yes good high five hituwe wade hituwada wada lesi yes can manage yes very good lamai good comments goda da gatta easy sir echchara amaru na yes very good yes lamai so far not hard danata amaru na if you have to done the other questions lamai ithuru questions tika now you have to do from question number I'll give you the homework lamai 1 to 7 eke indan 7 wenakan lamai you have to do karanna one 8 and 9 you can't do 8 9 and 10 don't do 8 9 10 ay lamai karanne pa from 11 12 13 and 14 you can do 11 12 13 14 ay karala ena lamai do those homeworks oy tika karala aavoth lamai definitely you can understand everything tomorrow heta hemadeema ogulanta therena aniwaremma te hinda lamai finally I have to say leave your valuable comment when I upload the YouTube video ka upload karar passe lamai ogalange adahasa dakwanna etana mata personally neme etana dakwana nan godak hondai eto lamai finally if you have not yet joined my permanent classes classes permanent class ekata join wenna nathi lamai ek innona whatsapp me mata message ekak danna mona hari issue ekak hinda ada heta class ekata permanent groups walata thama join wenna time ekak madhi kela hitena kawur hari innona ඒගොල්ලොත් මට personal message එකක් දාන්න WhatsApp message එකක් I can give you permission to join the tomorrow class හෙට class එකට join වෙන්න මම permission දෙන්නම් ඕකේ ළමයි then you can leave now දැන් එහෙනම් යන්න පුළුවන් ළමයි homework ටික කරන්න අනිවාර්යෙන් and don't miss out the tomorrow class හෙට class එක miss කරගන්න එපා and don't miss out the tuesday class අඟහරුවාද relative acceleration සාපේක්ෂ ත්වරණේ පටන් ගන්නවා ළමයි don't miss out that class e paada man miss karaganna epa etakota apita honda start ekak ganna puluwan lamai because applied lessons apita wedi pura den enawa etakota we can do applied papers in our paper class api paper class ekey applied papers ut den apita karanna puluwan godak ada eken passe me lessons deka hariyata karada passe etoda lamai september month ekey me lessons deka continue wenawa etoda september month ekey hariyata ogalange commitment ekak dunnot lamai ලකුණු 150ක් right 150 marks you can achieve in your final exam එහෙනම් ළමයි එහෙනම් you can leave now යන්න පුළුවන් yes 2022 කට්ටියට තමයි ළමයි parents meeting එක තියෙන්නේ අද and student meetings both දෙකම තියෙනවා රෑ 9ට join වෙන්න එහෙනම් අපි will meet tomorrow ළමයි හෙට හම්බෙමු එහෙනම් bye bye everyone හම්බෙමු හෙට have a nice day